ජීවිතේ අපි බොහෝ දේවල් ගැන කල්පනා කරනවා විවේකයෙන් ඉන්න වෙලාවට. කෙනෙක්ට හිතන්න පුළුවන් හඳුනාගත්තොත් ඔබමා කියන වචන පේළිය දිහා බැලුවාම අනේ තාම අපිවත් හඳුනගෙන නැහැ කියලා. හැබැයි මේ හඳුනා ගන්න යන කෙනා ඔබත් මාත් හඳුනනවා. හැබැයි ඇය පිළිබඳ ඉතා හොඳින් හඳුනාගත්ත කෙනෙක්. ඇගේ ජීවන වෘතාන්තය පිළිබඳවයි අපි දැන් නරඹන්න සූදානම් වෙන්නේ, කතා කරන්න සූදානම් වෙන්නේ. එන්න හඳුනාගත්තොත් ඔබමා. යුග ගණනාවක සිය රංග ප්‍රතිභාව සිනමාව තුළ සදා නොමැකෙන සලකුණක් බවට පත් කළ ඇය. කලාවත් සාහිත්‍යත් දැනුමත් එකට එක්කම ඇය. ලාංකේය අපට මහත් අභිමානයක්ම විය. අයිරාංගනී සේරසිංහ එක වෙලාවක අපි පුංචි තිරය දිහා බලාගෙන ඉන්නකොට, සිනමාව රස විඳිනකොට අපිට හිතෙනවා මේ ඉන්නේ හැබෑවටම අපේම අත්තම්මා, අපේම ආච්චි අම්මා. අපි ඒ තරමටම ඇයට ආදරය කරනවා, ඒ තරමටම ගෞරව කරනවා. ඇයත් ඒ ගෞරවයයි ආදරයයි සියල්ල රැකගෙන අපි වෙනුවෙන් අද ඇවිල්ලා ඉන්නවා අපේ මැදිරියට. ආයිබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ඔබතුමියෝ ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අයිරාංගනී රොක්සානා මීදෙනිය, අක්කයි නංගි මල්ලි, අයිය කෙනෙක් විතරයි අඩු, හරි අංග සම්පූර්ණ පවුලක්. මීදෙනිය වලව්ව අර ගුරුගොඩ ඔයේ පැනලා ගහේ කොලේ දුවලා නටපු සෙල්ලම් කරපු පුංචි කාලෙට ටිකක් අවුරුදු ගානක් ආපස්සට අරන් යන්න හදන්නේ. මං ආසයි යන්න. එක්කන් යනවද? ඒ කාලේ ඉතින් අපි සෙල්ලම් කරුවේ ස්වභාවික දේවල් එක්ක. අපිට ඔය ටෙලිෆෝන් අරම එම තිබුණේ නෑනේ, වාසනාවක තිබුණේ නෑ, ලැප්ටොප් එම තිබුණේ නෑ. අපි ඉතින් ගල් කැට එක එක වයිවරන් ගල් කැට දස්වලනේ පළතුරු ඇට කුරුම් බැට්ටි අරවා මේ වගේ දේවල් එක තමයි අපි ගොඩක් සෙල්ලම් කිව්වේ. ඒක නිසා අපි ඒව අඳුරගත්තා. දැන් ළමයි හුඟක් මේ ළමයිට ඒව දැකලත් නැහැ, අඳුරගන්නත් බෑ දැක්කෝ. තව එකක් අපිට මේ තිබුණේ ගංග තිබුණානේ ගුරුවඩෝය, තව මේ අනිත් පැත්තනොත් පොඩි රිටි ගහවය තිබුණා. ඒ දෙක එකතු වෙන්නේ මේ ගෙවල් ගාව හරියදී වගේ. ගෙවල් ගාව තිබුණා. මේ ගොඩක් වැහැලත් මේ ගලනකොටත් ඉතින් ගලනවා, හොද්දටම ගලනවා. ගුරුගොඩෝය ගැලුවාම ඒ වටේ අවතන් වෙන කට්ටිය ගෙදරට නේ දෙන්නේ. ඔව් ඔව්. ගොඩක් ගැලුවාම ගාක් දෙනකොට ගෙවල් වල ඉන්න බෑ. අතුර එනවා ගෙවල් අසට. හැබැයි නිදිනිය වලව්ව තියෙන චුට්ටක් ඉහෙලින් තිබුණා. ඔව්. ඒක නිසා මේ මට මතකයි මේ කාලයක් තිබුණා. ඒ ලොකු ගේ ඉඩ තිබුණේ නැහැ හැමෝම තියාගන්න. මේ ඊටවත් මේ කන්න බෝඩ දෙන්න. මේ විස්ස ඉවර වුණා. කවුරු හරි ෂූටිං එකකට ඉවර වෙලා එක්කන් ආවත් අනේ වලව්වක නැතු කමන්නෑ ඔන්න ඔය පාරෙන් මාව දාලා යන්න කියලා. එහෙම එච්චරට නිරහංකාරයිනේ. දැන් මට හරි ආස සිද්ධියක් තියෙන ඔබතුමගේ ජීවිතේ. නත්තලට බෝනික් එකක් හම්බුණා නේද? බෝනික්ක ගත්ත ගමන් තෑග්ග හම්බෙච්ච ගමන් අර ඊරි කොටුවට ගියා. මොකද්ද මේ මුනේ ගිහිල්ලා වැටිලා තුවාල වෙලා ඊට පස්සේ ඉදාර 104 ටුණ ගැනිලා. ඔව් මං ඒ කවුද අම්මට ඊරියක් දුන්නා, බඩින් ඉන ඊරියක්. ඉතින් අම්මට දුක හිතලා මේ කොටුවක් හදුවා, විශාල කොටුවක් හදලා මේක තියාගත්ත එතන. ඒ පැටවත් හම්බුනේ අපේ ඒ කොටුවෙම. ඉතින් මං ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා කතා කරනවා නිතරම. මොහොනේ හරි ලස්සන අර පොඩි ඌරු පැටවම දුන්නා.
ඉතින් මට බෝන එක හම්බුණා මට හිතුණා ඒගොල්ලන්ට ගිහිල්ලා පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මම දුවල 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 ඉතින් ඌරු කොටුවට මේ ඒගොල්ලන්ට එක්ක කතා කරන්නේ මට පොඩ්ඩක් නගින්න තියෙනවා නිකන් මේ කොටු කරලා තිබුණේ. ඉතින් මං කොටු මේ ඒකට නැගලා මං මෙහෙම ඇදවලා මේ පෙන්ව බෝනික බෝනිකට පෙන්නකොට මම පෙරළු පෙරලා වැටුණා. වැටුණේ උන්ගේ කෑම භාජනෙට. ඌරන්ගේ කෑම භාජනයක් දන්නවනේ කොහොමද කියලා. මං එවන් තවරලා හිටියෙත් ඉතින් මං එළියට එන්නත් හරි අමාරුයි. දැන් කවුරු හරි අර ලින්දට කවුරු හරි යන කෙනෙක් දැක්කේ නේ. ඔව් එයා මං කෑ ගහන්න පටන් ගත්තා මට එළියට එන්න බැරි නේද. ගොඩක් චූටි නේද එතකොට. ඔව් ටිකක් පොඩි. එතකොට ඒ මේ ලින්දට යන කෙනෙක්ට ඇහුණා මගේ කටහඬ. එයා ගෙදරට ගිහිලා කියනවා අන්න කෑ ගහනවා නේද මේ ඒ පැත්ත කියලා මොකද දන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා බලනකොට තමයි ඒගොල්ලෝ දැක්කේ මම මුළු කොටේ ඉන්න. මේ වගේ සිද්ධි ගොඩාක් එක්ක ගෙදර හැදිච්ච ආදරණීය අර නංගිගේයි මල්ලිගේයි අක්කා ලොකු අක්කාගේ නංගි ලංකාවේ පළවෙනි කතානායකතුමාගේ බිරිඳ ඇඩ්ලින් මොළමුරේ මහත්මිය ඔබේ ලොකු නැන්ද. ලොකු නැන්දත් ලොකු ආදරයක් බැඳීමක් තියෙන හින්දා කොහොම හරි කොළඹට එනවා. අර ලස්සන තොප්පිය දාලා වේල් එක දාලා ඉස්කෝලේ ගියපු තැනට තමයි මම මේ ඉන්න හදන්නේ. ඔව් මේ ඉතින් ලොකු නැන්දා ලොකු නැන්දගේ දුවත් ඉතින් හුඟක් ලොකුයි. දැන් කසාද බැඳලා තියන්ද බලාගෙන ඉන්නේ. ඉතින් මේ එයාට තනිකමක් දැනුණා. කවුරුත් කතා කරන්න සෙල්ලම් කරන්න දෙම නැහැ කියලා ඇවිල්ලා මාව එක්කරගෙන ගියා. මාත් එක්ක වරෙන් කියලා මේ එක්කරගෙන ගියා. ඉතින් මාත් ගිහිල්ලා ඒ නැන්දගේ ගේ තිබුණේ ස්ටේ බ්‍රිජස් කොන්වන්ට් එකට අල්ලපු ඉදමක. ඉතින් ටිකක් මේ දවස් යනකොට අත්ත මේ නැන්ද කිව්වා දැන් අපි ඉස්කෝලේ යන්න කැමති නේද, ඉස්කෝලේට යමු, මේ ළඟයි තියෙන්නේ, ඉස්කෝලේට යන්න කැමති නම් යන් ගිහිල්ලා ළමයිත් එක්ක සෙල්ලම් කරන්න එහෙම පුළුවන් කියලා. ඉතින් මටත් ඉතින් තොප්පියක් එහෙම විශාල තොප්පියක් දාලා වේල් එකකුත් දැම්මා මේ ඔව්වට මම පිච්චේ කියලා හිතාගෙන. ඒ කාලෙත් හරි සුදුවට ඉන්නේ මට උදේට මතකයි වේල් එකක් දාගෙන ගියා. එතකොට සෙන්ට් බ්‍රිජට් එකේ හොස්ටල් එකේ නැවතුන්නේ නැහැ නේ? නෑ නෑ හොස්ටල් එකේ නැවතුන්නේ නැහැ. නැන්දලා ගෙදර ඉඳන් තමයි ඉස්කෝලේ. ඔව් මට මේ හොඳ ඒක ගැන පොඩි දෙයක් කියන්න කැමතියි මම. ඔව් මේ දැන් අපේ අම්මත් ගියේ සෙන්ට් බ්‍රිජස් එකට. ඊපස්සේ රත්නපුර කට්ටිය සේරම ගියේ සෙන්ට් බ්‍රිජස් එකට. ඉතින් සිරිමාව මතිනියත් එයාගේ එයයි එයාගේ නංගිත් එක්ක මේ සෙන්ට් බ්‍රිජස් එකේ ඒ හොස්ටල් එකේ හිටියා. ඉතින් කොහොමද මන් දන්නේ ඒගොල්ලන්ට අතාරින් ආරංචි වෙලා තියෙන මම එතෙන්ට එනවා කියලා. ඉතින් මම ගිය දවසේ මේ සිරිමා මණිකගේ මේ නංගි පැට්‍රිෂියා එයා ඇවිල්ලා මට කතා කරලා කිව්වා එන්න එන්න අපි උඩට යමු අන්න අක්කත් උඩේ ඉන්නවා කියලා. මාව අරගෙන එක්කරගෙන ගියා උඩට. උඩට ගිහිල්ලා මේ එතකොට සිරිමාව හිටිනත් එතන හිටියා. එතකොට මාව බදාගෙන මේ කරලා මේ ඇවිල්ලා ඉඳගෙන කතා කර කර ඉන්නකොට ඉන්න ඉන්න මට අඩුවක් දෙන්න තියෙනවා කියලා එයා මේ අල්මාරියෙන් පොඩි පෙට්ටියක් අරගෙන චූටි චූටි වලලු ටිකක් තිබ්බා. අනේ මගේ අතට වලලු දැම්මා. ඒ කියන්නේ මේ අත්තන ගල්ල වලව් වේදුවයි වීදිනිය වලව් වේදුවයි හම්බුණානේ කොළඹදී. ඔව්. ඉතින් දාලා මේ ඉතින් මට පස්සේ තමයි ඉතින් හිතුනේ කොච්චර මේ මං කියන්නේ මම එන බව දැනගෙන ඒවා මට අරගෙන තියාගත්ත එක මං කියන්නේ ඒ ආගන්තුක සත්කාරයේ බැඳීම නේද? ඔව් ඒ පිළිගැනීම මුළු ඉස්කෝලේටම ආදරේ හිතෙන්න ගත්තා. ඒක ඔව් මං ඉතින් මම හැමතිස්සෙම සිරමාව යන කල්පනා කරුව කොච්චර මේ හොඳ හිතක් තියනවද කියලා. يعني ළමයෙකුට එහෙම පොඩි ළමයෙකුට ඉතින් මොකක්වත් මගෙන් ලබා ගන්න නෙවෙයිනේ. ඉතින් මගේ ඉස්කෝලේ හිටියා වැඩි කාලයක් හිටියේ නැහැ. බිෂොප් එකට ගියා. බිෂොප් එකට ගියා. දෙකේදීද? හයේදීද? මම හිතේ මට අවුරුදු 6ක් විතර ඇති ඒක උඩ. බිෂොප් එකේ හොස්ටල් එකේ නැවතුණා.
ඕ හොස්ටල් එකේ තමයි නැවතුනේ. හරි ලස්සන කාලයක් නේ. ලස්සන කාලයක් ඉතින් ඕ ළමයි ටික. අර රෑට මේ ටින්කි රිටින් එකක් කිල් කරලා ඇඳන් යටින් යවපු සිද්ධියම ඉතින් අපි හැමතිස්සෙම ඉතින් බඩගින්නේ නේ ඉන්නේ ළමයි. ඒකෙන් කන්න බොන වෙලාවක් තියෙනවනේ. කන්න බොන වෙලාවක්. බලව් වෙදි වගේ ඕන ඕන වෙලාවට ෆ්‍රිජ් එක කරලා කන්න බෑ. බෑ බෑ බෑ. ඉතින් ඒක නිසා අපි අපි මේ සෙනසුරාදාට මරික්කා කියලා සාප්පුවක් තිබුණා. අනේ සාප්පුවට එක් කරගෙන යනවා. ඉතින් අපිට 45 50 එහෙම තමයි දෙන්නේ පොකට් මනි හැටියට. ඉතින් ඒ වෑන් ගිහිල්ලා ඉතින් බඩු ඉස්සර ගන්න පුළුවන් 45ට කොච්චර දේවල් ගන්න පුළුවන්. 45 කියන් දැන් නිකන් 25000ක් වගේ. කොහොමටත් ඉතින් අපි සල්ලි එකතු කරලා කිරිටින් එකක් ගත්තා. මේ ටින් කිරිටින් එකක්. ඉතින් රෑට අපි ඒක හිල් කරලා අපි ඒක උරනවා. එක්කෙනෙක් එක්කෙනාට දෙන එක සැරයක් උරන්න පුළුවන්. ඉතින් එක සැරයක් උරලා අනික එක්කෙනාට දෙනවා. ඒ ඇඳෙන් ඉඳන් අනික එක්කෙනාට දෙනවා. හොමෝම මේ අපි නිදාගන්න තැන බොහෝම දිගයි. ඉතින් ළමයි ගොඩාක් ඉන්නවනේ. එක්කෙනෙක් ටිකක් වෙලා ගත්තොත් අපි කියන හා 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 ඔය දෙසරක් හැබැයි ඒක කවදාවත් අහුන්නේ නැහැ නේ. ඉංගලන්තේ කරන දේවල් තමයි ඉතින් අපිත් මේ පොත්වල කියවලා හැම දැනගත්තේ. කියන්නේ දැන් අපිට හැමතිස්සෙම මේ හොඳ රසවත් දේවල් හැම කන්න බෑනේ. ඉතින් අර මහා රෑනක් හිටලා අපි එකතු වෙලා කනවා. ඉතින් මේ ඒකත් ඉතින් එහෙම කරනවා නිතරම මේ විසස් කොලෙජ් එකෙත් කෙරුවා. ඒ කෑම කොහෙද හංගලා තිබ්බේ? අයියෝ. දැන් ළමයින්ට නම් හිතන්නවත් බෑ ඒව නේද? ඒ හිතන්නවත් බෑ. කොහෙද හංගලා තිබ්බේ ඇත්තට කෑම? ඩස්බින් එකකද? ඩස්බින් දෙකක යටල කොහෙද මන්දනේ හම්බලා තියෙන්නේ මට මතකත් නෑ දැන්. දැන් පුංචි කාලේ අපි මේ දැන් දකින අර බොහොම හිමින් සැරේ ඇවිදින ඒ කියන්නේ ඔබ වයස නිසා නෙමෙයි ඔබ බොහොම තැන්පත් චරිතයක්නේ අපි දැන් අවුරුදු 20-30 ගානක මමත් දැකලා තිනවා ඔබ ඔබ බොහොම තැන්පත් හැබැයි පුංචි කාලේ චණ්ඩි චණ්ඩි ගැන පොඩ්ඩක් කියමුකෝ ඔව් ඒ නම නම් දැමේ මගේ අත්තම්මා මොකද මං හිතුවන් චාන්දිකන් කරනවා වෙන්න ඇතිනේ ඉතින් අද වෙනකල් ඒ නම මගේ මුණු පුරෝ හිටන් මට අත්තම කියන චාන්දි අත්තමගේ දැන් ඒ චණ්ඩිකන් කරලා ගූරුගොඩේ පැනලා නාලා මේවා කරලා කොළඹට ආවට කොළඹ හොස්ටල් එකේ ඉන්නකොටත් මේ ගහ කොල්ල සතා සිව්පාවන්ට හරි ආදරේ. ඒකනේ අර බේරවැවේ ඉඳලා හිටලා ඉන ඉබ්බ පැටව එහෙම අර පොඩ්ඩක් කියන්න ඕනේ. ඇත්තට මේ විශ්වස් කොලෙජ් එකේ නම් විශාල ගස් තිබුණා. අපිට ඒක ඉස්සර කියන්නේ ඒවට කෝලි පළංග ගස් කියලා. මේ ඒ ගස් හරිම හරිම ලස පුදුම ගස් වගේ. අනේ ඒවා දැන් එකක්වත් නැහැනේ. ඉතින් ඒක මේ ඒ ගස්වල එම ගහක්ම අපිට මේ මොකක් හරි මේ විශාල බිල්ලිමක් හරිය මේ රජතුමාගේ ඉන්න තැන වුණා. එතකොට නැවක් වුණා. අනේ වගේ මේ උපකල්පනය කරගන්නවා මේක නැවක් මේක රජමාලිගාවක් එහෙම කියලා. ඊටමත් මේ මේ අපිට එතන හොඳ වැඩක් තිබුණා. මේ පොඩි ඇත්තෝ බලාගන්න ඒ ලොකු ළමයින්ට හුඟක් ලොකු ළමයින්ට බාර දෙනවා අපි. ඒ ළමයින්ට කියනවා අපිව බලාගන්න එළියට යනකොට කියලා. ඉතින් ඒ ඒකෙන් මේ හිටිය මේ ඉනිත් ජයසූරිය නරියන් ජයසිංහ ලෝරීන් ජයසිංහ කියලා ජයසිංහ පවුලක්ම හිටියා. ඒගොල්ලෝ තමයි ඉතින් මට හුඟක් මගේ ජීවිතේ හුඟක් වෙනස් කෙරේ මම හිතේ. ඒගොල්ලන්ගේ ගෙදර එක්කගෙන යන ඒ පවුල් වල යාළුවෙක් වුණා නේද? ඔව් මේ මේ කොහොමද තිතින් අපි
බත්තටත් එක්ක ගිහිලා ඒගොල්ලෝ මෙතන ඉඳගෙන කියනවා දැන් අද අර ෆෑරිස්ලා එනවා ඒගොල්ලන්ට මේ අපි පාටියක් දෙමුද කියලා ඉතින් අපි අර මේ චොක්ලට් කද්දා එහෙම අරගෙන එක එක දේවල් හදනවා ඒගොල්ලෝ අපිට කියලා දෙනවා ඒවා කරන්න පිඟන් හදනවා කෝප්ප හදනවා අරුන්ට කණ්ඩ අරමවා තියෙනවා එතකොට අර ගහ බදාගෙන ගහට මේ කන තියාගෙන ඉන්න කියන මම අහන්න හැදුවේ ඒගොල්ලෝද පුරුදු කරේ කියලා මේ ගස් කොළන් වලට මේ තරම් ආදරේ කියලා ඒක තමයි මම කියන්නේ මම හිතේ ඒගොල්ලන්ගෙන් මට ලොකු මේක අය කම්බුණා ඒ ගස් කොළන් ගැන ගස්කොළන් වලට ආදරය කරපු අපි මේ ආදරය කරන ආදරණීය කෙනත් එක්ක තව කොච්චර දේවල් කතා කරන්න තියෙනවද පුංචි විරාමයක් අරගෙන අපි ආයිත් දල්සිනෝනත් එක්ක කතා කරමු හඳුනාගත්තොත් ඔබ මා ගස්වලට කන තියාගෙන හරිම ආදරෙන් හිටපු කාලේ මට මතක් වුණා අර ගස්වලට කන තියාගෙන හරිම ආදරෙන් මේ සෝබා දහමට ආදරය කරන්න පටන් ගත්ත කාලේ ගෙදර අලියට කොච්චර ආදරේද කියනවනම් කට ඇතුළට අත දැම්මම කවදාවත් කට වහන්නේ නැහැ හරිම ආදරේ මේ 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 දේවල් අපේ પરම්පරාවට හරි වටිනවා පොඩ්ඩක් මතක් කරමු මේ මේ බැඳීම මේ හිතවත්කම පරිසරය එක්ක සතුන් එක්ක සතා සිව්පාවට ආදරය කරන්න පටන් ගත්ත අර මේ මේ ජයසිංහ පවුල ගැන අපි එතන කතා කරගෙන හිටියේ විරාමයට යන්න කලින් ඔව් ඒගොල්ලෝ මට ගොඩාක් මේ උදව් වුණා ඒ පරිසරයේ ස්වභාවික පරිසරයේ තියෙන දේවල් එක සෙල්ලම් කරන්ද පළගැටියොත් එක්ක එතකොට මේ පොඩි ඉබ්බෝ හිටියද මේ බේරවැවේ එතනම තිබුණේ ඉබ්බෝ හැමතිස්සේම එනවා උඩට ඇගෙන ඉතින් අපිත් ඒගොල්ලෝ අල්ලගෙන ඉතින් ඒගොල්ලන්ට කතා කරලා ඉතින් අත කාලා හරිම සුන්දර කාලයක් දැන් තරුණ වියට කෙමෙන් එනකොට තරුණ වියත් නෙමෙයි ඉතින් ඇත්තටම උන්චි කාලේ කළු කුමාරය බලන්න ඕනි කියලා ගෑනු ළමයෙකුට හිතෙන්නේ ටිකක් බයයි හිතෙනවා මට. අනේ මම පොඩ්ඩක් කියන්න ඕක මොකද මේ කළු කුමාරය බලන්න ආසිතුනේ. ඒක මං ඉස්සර හවසට හරි ආසයි නීර දිගේ දුවලා ඊළඟ කුඹුර ළඟ මේ ලොකු ගලක් තිබුණා මං ඒක උඩ ඉඳගෙන ඉඳ හරි කැමති. එතකොට මේ ඉර බහින කාලේ
එතකොට ඒක ඒක කුරුලෝ ජාති රෑන් රෑන් පිට යනවා අරහැට යනවා මෙහාට යනවා එතකොට ඊට පස්සේ වවුලෝ ටික එනවා අන්න ඒව දිහා බලාගෙන ඉන්න මම හරි කැමති ඉතින් මම හැමතිස්සෙම එතෙන්ට යන්න හදන්නේ හැබැයි මට මම එතෙන්ට යනවට ඒ කාලෙට යනවට මේ ගෙදර අතක් කැමති නැහැ ඕකට මේ ගම්මල කියන්නේ අර ගොම්මන් වෙලාව ආසන්නේ නේද ඔය ගොම්මන් කරුවලට ගෑනු ළමයි නෙමේ පිරිමියෙක් වත්තලීට බහින්නේ නැහැ එළියට බහින්නේ නැහැ ඒ කියන්නේ අර පෙනේ නොපෙනේ වගේ එළිය පැත්තකින් තියෙනවා අඳුරත් එනවා මේ දෙක අතර මැද නේද අතර මැද ඔව් හරි ලස්සන කාලයක් ඒ ඒක නිසා මේ මාව හොයාගෙන හැමතිස්සෙම එනවා කොහොමේ ඔහෙ ගියද කියලා තියෙන මට බනිනවා මේ මෙහෙම යන්න හොඳ නැහැ මේ මේ වෙලාවට ඉතින් මං කිව්වා ඇයි මේ වෙලාවට යන්න හොඳ නැහැ ඒ වෙලාවට කළු කුමාරයා බහිනවා. මොකක් කළු කුමාරයා? මම එයා දන්නේ නැහැ මම කළු කුමාරයා කිව්වම මම තව ටික කළු කුමාරයන් බලන්න කැමතියි. ඉතින් මම හරි ආසයි ඉතින් මේ කුමාරයෙක්නේ. ඔව්. කළු කුමාරයා කිව්වම මම හරි ආසයි ඉතින් මම තව ටික යන්න. මට ඒ අර කළුවර වෙලාවට අහස දිහා බලාගෙන ඉන්න කුරුල්ලෝ කෑ ගහනවා බලන් ඉන්න ආසයි කියලා කිව්වම මතක් වුණේ බග්මහදීගෙත් ඒ වගේම චරිතයක් ගන්න හම්බුනා ඇත්තටම කළු කුමාරයා දකින්නත් හම්බෙනා වගේ එකක් මට හිතුනේ කොහොම හරි මේ මේ රුවන්වැල්ලේ අර ලොකු කූඩාරමක් ගහලා ටෙන්ට් එකක් ගහලා කට්ටියක් ඇවිල්ලා එක එක දේවල් කරනවා රංගපානවා විහිළු කරනවා hina වෙනවා මේක ජීවිතේට ටිකක් කා බැදුනා නේ ගෙදර ඇවිල්ලා රංගපාන්න ගොඩාක් කා බැදුනා මොකද මේ අපිට මොකුත් නැහැ නේ ඉතින් ඒ වගේ සෙල්ලම් නාට්‍ය අරගෙන දකින්නවත් නැහැ නේ මේ මේ ටෙලිවිෂන් අරගෙනවත් තිබුණේ නැහැ නේ ඒ කාලේ ඉතින් මේ ඒක ආපුවම අපිත් එකගෙන යනවා තාත්තා හැම එකගෙන යනවා ගිහිලා ඉතින් අපි ඉතින් බලාගෙන ඉන්නේ මේක දිහාද සින්දු කියනවා බෙර ගහන හරි කැමති වුණේ තබ්ලා කාරයට ඒ තබ්ලා ගහන එක මට ඇස් දෙක නිකන් වයසක මනුස්සෙක් පොඩි කෙනෙක් හැටියට රඟපාන දකින්න මට ලොකු මේක ඉතින් මං ගෙදර ඇවිල්ලා ඒ මනුස්සයා වාගේ කෑ ගහන දේම පටන් ගත්තා බඩිකිනි ඉතින් මේකට හරියට hina වෙනවා ගෙදර කට්ටිය ඒක මහ විහිළුවක් ඉතින් කවුරුත් ආවොත් කියනවා මේ මේ අර මේ සොයපස් එකේ අර හිටපු මනුස්සයා ආප ඉල්ලපු මනුස්සයා කොහොමද ආප ඉල්ලුවේ කියලා පෙන්නන්න කියලා මට කියනවා මම තිබීක තමයි මගේ ෆස්ට් පර්ෆෝමන්ස්. ගෙදරදී. ගෙදරදී. පළවෙනි ස්ටේජ් ගෙදර. පළවෙනි ස්ටේජ් එක. හැම කෙනෙක්ගේම පළවෙනි ස්ටේජ් එක වෙන්නේ ඉතින් ගෙදරනේ. ගෙදරනේ. ඕ. දැන් මේ 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 ෆස්ට් ස්ටේජ් එකේම ජීවිතේ වෙන හැරවුමක් තමයි විශ්වවිද්‍යාලය යන්න තරම් දක්ෂව ඉගෙන ගත්ත චණ්ඩි. චණ්ඩි යවන්න තාත්තා කැමති වෙන්නේ නැහැ විශ්වවිද්‍යාලේ. තාත්තා ඒ උනාට ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා ආපු බොහොම හොඳ කෙනෙක් ලංකාවේ ගෑනු ළමයින්ට මේක හරියන්නේ නැහැ කියලා. එපා. කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, ඉස්කෝලෙන්නෙත් නැහැ, මුකුත් නැහැ කියලා වර්ජනය කරපු චණ්ඩි අම්මයි චණ්ඩි විතරක් දන්න රහසක් තිබ්බා. රැට ගිහිල්ලා හොරේ ෆ්‍රිජ් එක ගන්න මොනවද කන්නේ. රැට ගිහිල්ලා කන්නවා තමයි. ඒ වුණාද? ඉතින් තාත්තට පස්සේ දුක හිතුණා. කට්ටිය ඔලුවට දැම්මද තාත්තගේ කේක් එක? ඔව් තාත්තගේ ඔලුවට එක එක කෙනා ඇවිල්ලා කිව්ව නෑ. ඉදිරියට ඔක ගෑම් තාත ඕන වෙයි මම හිතේ. කියලා ඉතින් පස්සේ ඉතින් හා කිව්වා. ඒකයි මම විශ්වවිද්‍යාලයට ගියේ. විශ්වවිද්‍යාල ජීවිතේ කොහොමද මතක් කරලා? ආපහු හැරිලා බලද්දි. අපේ මන් දන්නේ ඒකෙත් මම හොඳටම නැටුවා තමයි. ඒක ඒ ඒ බලව් වල අයට රංගනයක් අපයි එහෙම එහෙම යුගයකනේ මේ සියලු අර අර අපි කියන්නේ චිත්‍රපටයක් වුණාම ආදායම් වාර්තා බිඳිනවා වගේ ඔබේ සියලු බොරු දේවල් ටික බිඳලා දැම්මා රංගනයට ආවා ඔව් ඉතින් මේ කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න එහෙම හොඳ නැහැ නේ අපිට
මෙහෙ ඉතින් ඕන තරම් කොල්ලොත් එක සෙල්ලම් කරන්න පුළුවන්. ඒවුනුත් තමයි ඒවුනුත් එක තමයි අපි ගොඩාක් සෙල්ලම් කරේ. මොකද ඒගොල්ලන්ගේ බයිසිකල් එම තිබුණා. අපිත් බයිසිකල් පදින්න පදින්නම දෙන්නේ නැහැ ගෑල් ළමයින්ට ඒ කාලේ නේද? ඒ දෙන්නේ. දැන් ලංකාවේ අදටත් මේ ඉන්න සියලු මේ රංගන પરම්පරාව ගත්තාම මේ සියලු දෙනාගේ වැඩිහිටියා විදියට ඔබතුමී ඉතාම විශේෂයි ශ්‍රේෂ්ඨයි. ලංකාවෙන් පිටරටකට ගිහිල්ලා රංගනය පිළිබඳ ඉගෙන ගත්ත පළවෙනි කෙනා. ඒ අත්දැකීම කොහොමද? ඒක ඉතින් මගේ ප්‍රොෆෙසර් උළුඩුවයිනේ කිව්වේ මට ගිහිල්ලා පිටරටට යනවා. එයාත් යනවා. ඔව්. ඔබත් මේ රංගනය ඉගෙන ගන්න ඉගෙන ගන්න හොඳයි කියලා. මම හිතුවා මොකද්ද මේ ඉගෙන ගන්න තියෙන රංගනේ මේ ස්ටේජ් එකට නගිනවා. නගලා රංගපාන එකනේ තියෙන්නේ කියලා. වෙන මොකද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ගියාම තමයි මට දැනුනේ කොච්චර ඉගෙන ගන්න තියෙනවද කියලා. හැමදාම ඉගෙන ගන්නවට තවත් තාමත් ඉගෙන ගන්නවා. ඉතින් මේ ඒකෙන් වැඩියම ඒගොල්ලෝ කිව්වේ දැන් රංගපානකොට රංගපානවා කියන්නේ අපි මොකක් හරි කතාන්දරයක් කියන්න හදනවනේ ප්‍රේක්ෂකයන්ට. ඉතින් ඒක ඉතාමත් රසවත් විදිහටනේ කියන්න ඕන. ඔබ මේ දැන් කියනවා වගේ. ඒක ඉතින් අපිට කියන්න තියෙන්නේ කටහඬිනුයි ශරීරෙනුයි. ඒ දෙක විතරයි අපි භාවිතා කරන්නේ. ඉතින් ඒ දෙක උපරිම විදියට තියෙන්න ඕනේ. උපරිම විදියට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒ දෙක හරි ගස්සන එක තමයි ඔය මේ අවුරුදු 4ක් කොල්ලේ. ඔව්. අවුරුදු 4ක් නෙමෙයි අවුරුදු 40ක් උනත් එහෙ ඉන්න තිබ්බනම් කියලා ඉතනවා. අනේ ඔව්. දැන් මේ මේ රංගනය පිළිබඳ හදාරලා ඇවිල්ලා ටයිම්ස් කන්තෝරුවේ වැඩ කරන්න යනවා නේද? ඔව්. ඒ ටික පොඩ්ඩක් මතක් කරමු. ටයිම්ස් එක ඊට පස්සේ වෝගර්ස් ටුවර්ස් මෙහෙම ආයතන තුනක විතර වැඩ කරනවා. ඒ ගැනත් පොඩ්ඩක් කියමු. ඔව්. ටයිම්ස් කන්තෝරුවේ වැඩ කරන්නේ ඒක තරමම කමුතු මේකක් මොකද අපි පිරිමිත් එක්ක වැඩ කරලා නැහැනේ මීට කලින්. මම ඊට කලින් හිටියේ මේ ගුරුවරියක් ඇටියට. මියුසික් විද්‍යාලනේ. මියුසික්. හරි ආසයි උගන්වන්නනේ. හරි ආසයි උගන්වන්න. හරි ඉංග්‍රීසි උගන්වන්න ආසාවෙන් හිටියේ. ඒ වනාට අර අවුරුදු 4කට කලින් තිබිච්ච தත්ත්වය වෙනස් වුණා මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීම මේ දේශපාලන පෙරළියත් එක්ක. ඔව් මට යනකොට තිබිච්ච ලංකාව නෙවෙයි දෙනකොට තිබ්බේ. ඔව් ඔව්. මට රසාවක් හොයාගන්න හරි අමාරු වුණා. කොහොමද මට හරියට සිංහල මං ඉගෙනගෙන නැහැනේ. මේ தත්ත්වයට මං කියන්නේ. ඉතින් ටයිම්ස් කන්තෝරුවේ ඉතා මේ හොඳයි මේ ටයිම්ස් කන්තෝරුවෙන් අයින් වුණාට පස්සේ තමයි මට දැනුනේ ඒ කන්තෝරේ නම් මුළු ලෝකෙත් එක්කම අපි ඉන්නවනේ. කියන්නේ මුළු ලෝකෙම වෙන දේවල් අපි දන්නවා මොහොතේ මොහොතට අපි දන්නවා. අපි අර අප්ඩේට් වෙනවා යාවත්කාලීන වෙනවා තප්පරෙන් තප්පර ඊළඟ තප්පර. ඒක දැනටත් ඔබේ ජීවිතේට බලපානවාද? ඒ කියන්නේ ලෝකෙ මොනවද වෙන්නේ කියලා හොයන්න පටන් ගන්නවා නේද? ඒ කියන්නේ තොරතුරු පිළිබඳව අලුත් වෙනේ. තොරතුරු පිළිබඳව. ඒ කියන්නේ මේ උපදූප වෙනවා කියලා නෙමෙයි ගමේ. නෑ නෑ. ඔව් ඔව්. දැනුවත් වෙනවා නේ. ඔව් දැනුවත් ඉන්න එපා මොනවද වෙන්නේ කියලා මේ ලෝකෙට. ලෝකෙ මිනිස්සුන්ට වෙන දේවල්. ඉතින් අනේ ඉතින් අස්වැලා ගියන් පස්සේ මට ඒක ලොකු මේ පාඩුවක් වුණා. දැන් ජීවිතේ වෙච්ච පාඩු ලාභ ඔය හැමදේම සමබරයිනේ. මම මේ කතාබහ කරගෙන එන අතරතුරේදී එක නළුවෙක් යම් දෙබසක් ඉදිරිපත් කරනවා. හැබැයි ආ එතන චරිතයක් රඟපාන්නේ නැහැ. හැබැයි බැලුවහම අපිට හිතෙන්නේ ඔහු හොඳ දක්ෂ නළුවෙක් කියලා. ඇත්තටම ඔහු නළුවෙක්. ඔහු රංගනයක් තමයි ඉදිරිපත් කරලා තින්නේ. හැබැයි ප්‍රේක්ෂකාගාරේ තියෙන ඌට එහයින් that girl can act. ඒ කිව් එකේනත් පොඩි රංගපෑමන්නේ. ඒ කියන්නේ ඒ වෙලේ ඒ යන්න ඕනේ ඉලක්කයට ගියා. අනේ පොඩ්ඩක් කියන්නකෝ ඒ ලස්සන කතාව. කතාව. ඒක ඉතින් මම විශ්වවිද්‍යාලයට යන්න ඉස්සෙල්ලා මම නුවර මේ ගර්ල්ස් හයි ස්කූල් එකේ ඉගෙන ගත්තා. ඒ පළවෙනි මහජන ප්‍රදර්ශනේ නේද ඔබ රංගනය කරු? පළවෙනි මහජන ප්‍රදර්ශනේ. ඊට කලින් අම්මලා දෙමෝපියෝ විතරයි ඉන්නේ ස්කූලේ. ඉතින් හරි ඉතින් මම කෙරුවේ පිරිමි චරිතයක් ඊටම ප්‍රොෆෙසර් හිගින්ස් හැටියට පිග්මේලියන්
කියන බර්නාචෝගේ බර්නාචෝගේ නෝ ඔව් ඉතින් මේ ප්‍රේක්ෂක දැකම බය හිතෙනවා මොකද අපේ මේ අම්මලා තාත්තලා හැම නෙවෙයිනේ ඉතින් හැබැයි මම දන්නේ නැත්තේ මගේ ස්වාමි පුරුෂයා වෙන්ද ඉන්න කෙනෙකුත් එතන හිටියා වින්ස්ටන් සේරසිංහ එයාත් හරි කැමති මේ රඟපාන්න එයාත් රඟපානවා එයා පොඩි රඟපෑමක් දාලා තමයි අල්ලගත්තේ ඉතින් මේ එයා ඉතින් දන්නේ නැහැ මට මං අඳුරලවත් නැහැ මොකක්වත් නැහැ නේ පොඩි කෙල්ලෝ ටිකක් නේ මෙතන නටන්නේ ඉතින් එයා ආවල් මේ තව මේ ට්‍රින්ටි කොලෙජ් එකේ මාස්ටර් කෙනෙක් එක්ක ආවා එක බලන්න බලලා ඉතින් මාව අකපාන දැකලා එයා අරයට කියලා තියෙනවා දැට් ගර්ල් කැන් ඇක්ට් කියලා එයා හිතුවේ කසාදරණී කියලාද අවුරුදු 20ක් විතර ගියට පස්සේ කසාදරණී කියන්නේ හිතුවේ නෑ දැන් ඊට පස්සේද එතකොට මේ අර දිගටම අවන්හල් වල බීම් එකක් බීලා කෝපි කෝප්පයක් බීලා රකපන්න පටන් ගත්තේ ඒ චරිතේ ආදරවන්තියගේ චරිතේ ගෙදර යන්න කලින් පොඩ්ඩක් කතා බහ කරලා ජීවිතය ගැන තේරුම් අරන් ඒ ආශ්‍රය කිරීම හරහා ඉතා හොඳින් හඳුනා ගන්නවනේ ඒ රංගනය ඊට පස්සේ පටන් ගත්තා ඊට පස්සේ දැන් සිනමාවේ රජින මමයි පුන්සඳේලියයි මේ වගේ හරි ඒ කියන්නේ සංගීත කණ්ඩයක් අකුරක් ඇහෙනකොට මතක් වෙන ගීතවල චිත්‍රපට ගීතවල ඔබ හරීම ලස්සනට රඟනවා මේ 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 රංගනේ බලන් ඉන්නකොට හිතෙනවා මේ ගීත ගයන්නේ ඔබද කියලා ඒ තරමටම තාත්විකයි කොහොමද මේවා ඇඟට ලේවලට එකතු කරගත්තේ ඒක නම් කියන්න අමාරුයි පොද චරිතයකට බහින්න තියෙන්නේ දැන් චරිතයක් කරනකොට හරි ලස්සනයි චරිතයකට බහිනවා කියන වචනේ බහින්න ඕනේ තියුන අපි අපි නෙවෙයි එතකොට අර චරිතය වෙන්න ඕනේ මේ පිටපත දුන්නාම ඉතින් දීලා පිටපත කියවන්න ඕනේ මුල ඉඳන් අගටම කියවන්න පෙලක් ඇතුව ගිහිලා එයාගේ චරිතය විතරක් බලනවා ඒක පිස්සු වැඩක් මේ තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා මොකද්ද මේකේ අදහස කියලා මේ කතාවේ එතකොට චරිතය දුන්නාම අපි හිතන්න ඕනේ මේ චරිතය කොහෙන්ද මේ කෙනා කොහෙන්ද ආවේ දුප්පත් කෙනෙක්ද පොහොසත් කෙනෙක්ද මේ ළමයි ඉන්න කෙනෙක්ද නපුරු කෙනෙක්ද මොකක් එයා ගැන සේරම දැනගන්න ඕනේ එතකොට අපි එයා මවා ගන්නවා කොහොමද හැටි කියලා කොහොමද අඳින්නේ අරවන්නේ කියලා අපි හෙමීට 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 අපි එයා වෙන්න ඕනේ අපි එයා වෙන්න ඕනේ අන්න ඒක තමයි රඟපානවා කියන්නේ ඊට පස්සේ අතෙන්ට ගිහිල්ලා මොනවා කෙරුවත් අරයා කරන හැටියට තමයි කෙරෙන්නේ. ඒ ඒ නාට්‍ය සෙට් එකේ ඉඳලා තේක අපිවත් සමහර වෙලාවට අර කෙනා බොන විදිහට වෙන්න පුළුවන්. ඔව්. හරි හරි. එතකොට මේ 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 දැනීම මේ මේ ක්‍රමය ඇඟට එන්න පටන් ගත්ත තැනක්ද ඇන්ටිගනී කියන්නේ. ඒ කියන්නේ මේ නාට්‍යෙත් ඔබ වේදිකා නාට්‍යවල ඔබේ ජීවිතය ටිකක් වැදගත් තැනක් නේද? ඔව්. ඇන්ටිගනියෝ ඊට ඉස්සෙල්ලා සෙකන්ඩ් මිසස් ටැංකරේ කියලා එකක් තිබුණා ඒක තමයි විශ්වවිද්‍යාලයේ පළවෙනි මේ නාට්‍ය මේක අර මහාචාර්යතුමාගේ නාට්‍ය නෑ ඒක මේ කක්කට අමරසිංහ කියලා ක්ලාසික්ස් මහත්මේ ප්‍රොෆෙසර් හිටියද මොකද එතකොට ප්‍රොෆෙසර් ලුඩ්වයික් හිටියේ නෑ ලංකාවේ ගිහින් පිටරට ගිහිලා හිටියා කොහොමටත් ඉතින් ඒවත් කරනකොට තමයි ඒවත් දැනෙන්නේ කොහොමද මේකට චරිතයට රිංගන්නේ කොහොමද කියලා චරිතයට රිංගන්නේ කොහොමද කියලා එතුමියට තේරුම් යනකොට අපිත් දැන් ටික 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 අයිරංගනී සේරසිංහ මහත්මියගේ චරිතය ඇතුළට රිංගනවා ඇගේ පුංචි කාලෙන් ඔන්න තරුණ කාලයට ඇවිල්ලා බොහෝ දේ දැනගන්නවා අපි පුංචි විරාමයකට ගිහිල්ලා ආයෙත් ඇගේ චරිතය ඇතුළට
හඳුනාගත්තොත් ඔබ මා මේ කියන්න පිළොක්කට මේ මිනිසුන් දෙක ඕඩිනල් තර්ඩ් ක්ලාස් පීපල් දෙකම මේ පුටු උඩ වාඩි වෙනවානේ ඒ පාරාව මට උගන්වන්න මම හොඳ නරක ඉගෙන ගත්තේ උඹට ඉස්සෙල් දෙපැත්තම එක වාගේ පාත් වෙලා තියෙන කාර් ජාතියක් ලොකු ලොකු පාවිච්චි කරන කාර් ජාතියක් වහින්න මොනවද ඒවට කියන්නේ නැත්තම් මේක ගන්නේ ආමුදුර එනවා කිව්ව අදද ඌ අද එනවයි කියලා ලොකුල මත් කිව්ව නේද අටලෝ දහමට අනුව අපි දන්නවා ජීවිතයේ දුක් සැප යස අයස කීර්ති ප්‍රශංසා නිନ୍ଦා මේ සියල්ල අපිට එක වගේ ලැබෙනවා ඔබට දුකයි සැපයි වගේ ජීවිතේ හරිම ආදරණීය සමබර කරන පුතුන් දෙපලක් ලැබෙනවා මම කැමති නෑ එතන වේදනා බර සිද්ධියකට ඔබතුමීව අරන් යන්න හැබැයි ඔබතුමී එහෙම වේදනාවෙන් හිටපු කාලෙකුත් තිබුණ නමුත් ජීවිතේ අපි මට්ටමකට එද්දී ජීවිතය ගැන තේරුම් ගනිද්දී දුක කියන්නේ නිකම්ම සිතුවිල්ලක් විතරයි කියන මට්ටමට අපි එනවා. හැබැයි මට තියෙන්නේ ඔබතුමිය පෙර භවයක කරපු පින් හරි නිසා වෙන්නේ නැති ඇතැම් වෙලාවට නොදන්න කෙනෙක් දීපු පොතක් නිසා ඔබ ජීවිතේ අර්ථිමිච්ච සියලු සංවේදනාවන් වේදනාවන් සමනය කරගන්නවා. ඒ කෙනාව අදටත් දන්නේ නැහැ පිරිමි කෙනෙක්ද ගැහැණු කෙනෙක්ද කවුද එයාගේ භාෂාව එයාගේ ආගම කුලය මලේ මුකුත් දන්නේ නැහැ ආගම බොහෝ වෙලාට බුද්ධ ආගම වෙන්නේ නැති බුද්ධ ආගමේ බෞද්ධ පොතක් දෙන්නේ අදත් බුදුන් ගාවට ගිහිල්ලා මලක් පූජා කරලා පින් අනුමෝදන් කරද්දී ඔබ හරිම ගෞරවයෙන් ඒ කෙනාට පින් දෙනවා ඒ පොත ගැන පුංචි දෙයක් කියමු පොතක් කොච්චර දේවල් අපේ ජීවිතයට එකතු කරනවද කියලා ඕ මට හරි දුකයි මං ඒ කවුද කියලා දන්නේ නැති නිසා ඒ වුණත් මං හැමදාම එයාට පින් දෙනවා මේ මොකද මට ඒ කාලේ මගේ ලොකු පුතා නැති වුණානේ රියානතුරකින් නේද ඔව් මෝටර් සයිකල් එකේ ගිහිල්ලා ඉතින් මට ඔබ වාවා ගන්න බැරුව මම බිම පෙරලි පෙරලි හිටියේ ඉතින් මම පල්ලි වලට ගියා පන්සල් වලට ගියා කෙනාට කතා කරුවා ඒ මොකක්වත් හරි ගියේ නැවට. එතකොට එක දවසක් මට මේ තැපෑලෙන් හම්බුණා පොඩි පොතක් පොඩි එකක් මෙච්චර විතර. ඒක බුද්ධාගම ගැන ලියලා තිබුණා. බුදුහාමුදුරුව මොකද කිව්වේ ජීවිතේ මොකද දුක අර ගැන සේරම ලියලා තිබුණා. ඒක කියවෙන් පස්සේ මම නිකන් ඇසරුණා වගේ. මොකද මම එහෙම කල්පනා කරලම තිබුණේ නැහැ නේ මේ විදිහට. අලුත් එකක් ලෝකයක් ඇරුණා වගේ. ඉතින් මම කල්පනා කරා මම තව ටිකක් මේ ගිහින් බලන්න ඕනේ මේ තව කීවල තව ටිකක් දැනගන්න ඕනේ කියලා මම පොත් සාප්පුවකට ගිහිල්ලා පොත් දෙකක් ගත්තා මට මතක නැහැ ඒත් නම් මම මතක නැහැ. එක පොතක් නම් තව තියෙනවා. ඒවා කියවල තව ටිකක් ඉගෙන ගත්තා බෞද්ධය කියන්නේ මොකද්ද කියලා බුදුහාඳුම මේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. මේක ගැන කල්පනා කරනකොට මගේ නිකන් ඇස් ඇරුණා වගේ. මොකද මට එතකොටයි මට දැනුනේ ඇත්ත වශයෙන් මේ ලෝකය මොකද්ද මිනිස්සයා කියන සතා මොකද්ද කියලා දැනගත්තේ එදා තමයි. එතකොට තමයි. අද වෙනකම් මම ඒ පොත් තව කියනවා. මට මේ යාළුවෙම ගොඩක් මට ඒ පොත් දීලා තියෙනවා. භාවනා කරන්න හදනවා. අගේ පුතා තමයි වැඩියෙන් මට භාවනා කරන්න තල්ලු කරන්නේ. ඔව්. එයා කියනවා ඔය රඟපාන්න නැතු ගිහිලා භාවනා කරන්න මේ දැන් පුදු වැඩේ කියන්නේ පුතාලා දෙන්නයි මුණුබුරාලා දෙන්නෙක් ඉන්නේ නේද? පුතුන් දෙන්නෙක් ඉන්නේ. දැන් මේ කොහොමනත් මේ පොත කියවල හැම ඉවරුණාට පස්සේ ජීවිතේ මේ අපිට අමතක නොවන අපේ යාව ජීව මිතුරියක් හිතවතියක් ඥාතිවරියක් වෙන්නේ ඔබ පුංචි තිරේ යශෝරාවේ දූ දරුවෝ නෑදෑයෝ දුවරු
මේක මේක ටිකක් අර දෙවන්ත කැමරාව ඉස්සරහා සැරුලයිට් පටියේ ඉස්සරහා රංගපාල වේදිකාව රංගපාල මේක ටිකක් වෙනස් අත්දැකීමක් අර මේ දූදරුවෝ එකේගේ දකිද්දි ලංකාවේ කොහේ හරි මේ වගේ පරණ ලස්සන සුදුපාට පිරියම් කරපු ගියක් තිබ්බොත් ගේට්ටුවක් තිබ්බොත් අපිට මතක් වෙනවා අපි නිකමට වගේ බලනවා ඒ අපේ මේ මේ හිතලුවක් ඒක අපි හිතින් හිතන දේ මේ ඉන්නවද කියලා සුදු ආච්චි එහෙම ඒක ඒක ඒ තරමටම අපිට අපේ මනෝභාවය ඇතුළට රිංගගෙන කොහොමද ඒ අත්දැකීම අසීවට කියන්න අමාරුයි නෑ ඒ කියන්නේ මං කියන්නේ ඒ ඒ දවස්වල මේ පටිගත කිරීම කරමින් දැන් යශෝදා විමල ධර්ම කියනවා ඇයට ඉන්න එක සාකච්ඡාවක් කියනවා ඇයට ඉන්න හොඳම මිතුරිය තමයි ඔබ කියලා. ඒ කියන්නේ ඔබට පුළුවන්ලු ඇය කියනවා පුංචිම දරුවෙක් ගිනන වැඩිහිටියෙක් වෙනකන් ඕනෑම වයස් ප්‍රමාණයක කෙනෙක් එක්ක හරීම හිතවත්. ඒ තරම් හරීම මුදු මොලොක් හිතක් ඔබට තියෙන කියන. එතකොට එහෙම කෙනෙකුට මේ වගේ නාට්‍යක සෙට් එකේ රංගපානකට ලැබෙන සහයෝගය ඒ ඒ අත්දැකීම හරි අපූර්වයි. මට නම් ඉතින් හැම මනුස්සයම මනුස්සෙක් හැටියට මං මේ මේ බලන්නේ දැන් හුඟ දෙනෙක් බොහොම නරකයි කියලා මං හිතන්නේ අරයා මේ දෙමළ මෙයා මුස්ලිම් මෙයා සිංහල බෙදෙනවා මිනිස්සු බෙදෙනවා එතකොට කියන අර කුලේ මේ කුලේ මර කුලේ කියලා ඒ ආයත් බෙදෙනවා ඒත් අපි සේරම එක වාගේ රජෙක් වුණත් හිඟන්නෙක් වුණත් එක වාගේ අපිට මේ මේ අපේ මුළු හිතේම අර අපේ ඕනෑකම් අරම සේරම එකයි ඉතින් මා හිතේ මට ඒක ඒක මට ගොඩක් ලොකු දෙයක් මට හරි කනගාටුයි මේ මෙහෙම මිනිස්සු වෙන් වෙන හැටි කොහොමද ඒ දවස්වල මේ පාරේ බහැලා යන්න එහෙම පුළුවන්කමක් තිබුණද හදිස්සියකටවත් කඩේකටවත් යන්න පුළුවන්කමක් තිබ්බද අර නාට්‍ය ටික දුවනකොට මේ තිරේ පුංචි තිරේ හැමෝගෙම ලැබිච්ච ප්‍රතිචාර නම් අමතක වෙන්නේ නැතුව ඇති අද වුණත් මේ කොහේ ගියත් කියන්නේ දූතරුව නේද කියලා වැඩියම කියන්නේ දූදරුවේ යශෝරාවේ ගැන තමයි ගොඩාක්ම කතා කරන්නේ ඉතින් මම මේ කල්පනා කළේ එක දවසක් මම මේ මේ කොහෙද මේ යාල පැත්තට ගියා ඒත් මිනිස්සු ටික දෙනෙක් හිටියා එතකොට ඒගොල්ලොත් මම දැකාම මේ දූදරුව නේද කියලා ඉතින් මම කල්පනා කළා මේ මේ පැත්තේ මේ පළාතේ මිනිස්සු දූදරුවද කියලා තියෙනවද කියලා ඉතින් මම කිව්වා මම ඇහුවා මේ හැමෝම මේ දූදරුවන්ට තමයි ආස මොකද ඇයි එච්චර එච්චර හොඳ මේ නාට්‍යයක් කියලා හිතන්නේ ඇයි ඒක අපේ කතාවනේ අපේ කතාව ඒක වෙන රටක කොහෙන් හරි ගෙනාපු කතාවක් නෙවෙයි දැන් අපේ රටේ තියෙනවානේ මේ වර්තමාන හැරිචි මේ ගෑනු පිරිමි ළමයි එහෙම ඒගොල්ලන්ගේ කල්පනා කරන හැටි හැසිරෙන හැටි එහෙම හුඟක් වෙනස්නේ අරගොල්ලන්ගේ අර පරණ ගොල්ලන්ගේ කතාව අපේ කතාව කිව්වා ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න කල්පනා කරන විදිය ඉතින් මං හැමෝටම මේ මේ ලියන අතන්ට කියන්නේ ටිකක් එක හිතන්න අපේ කතාව දැන් අපේ කතාවද අපි සමහර වෙලාවට නරඹන්නේ කියලා අපිට බොහෝ වෙලාවට හිතෙන්න පුළුවන් නරඹනකොට අර ඇල්ල ළඟ වලව්ව පටිගත කරන කාලේම ඒ කාලවල මේ පටිගත කිරීම ඉවර කරලා වලව්වටම ගිහිල්ලා ඇරලන්න කට්ටි ලෑසු නෑ නෑ ළමයෝ ඉන්නාල යන්න කියලා ඒ බැහැලා යන්නේ ඇත්තටම වලව්වට ගියාම මේ මේ කන්න බොන්න දෙයි කියලා නෙමෙයි මම කල්නොත් කිව්වා හරිම ඔබ මේ මේ හරි සුවදශීලී ණයර සංග්‍රහ කරනවා හැබැයි අර ගමේ පොඩ්ඩක් බැහැලා ගමේ මිනිස්සුත් එක්ක කතා කරලා කොහොමද කියලා ඒ ඒක තාමත් එහෙමම පවත්වගෙන යනවද ගමත් එක්ක අනේ මට මේ මං පහත් කැමති අපේ ගමේ මිනිස්සු හමු වෙන්න එහෙම ඒක නම් කවදාකවත් අමතක වෙන්නේ නැහැ මට ඒගොල්ලන්ගේ මේ මේ කටහඬ හිටම් එලකත්තන්ගේ
තව මතකයි කටහඬ හැසිරෙන හැටි කතා කරනකොට හත්පය මේවා කරන හැටි ඊටත් ඒගොල්ලෝ දන්නේ මේ මම දැන් රංගපාන චරිතම කියන්නේ ගමේ චරිතයක් රංගපාන දෙනකොට ඒගොල්ලෝ මට කොච්චර උදව් වෙලා තියෙනවද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ හැසිරීම තමයි මේ ඔබ ඔව් නිකන් මඟට ගන්න දැන් මම ඒගොල්ලෝ කරනම දේ නෙමෙයි මම කරන්නේ ඒත් ඒක මගේ ඔළුවේ කොහේ හරි තියෙනවනේ ඉතින් නැත්තම් ඉමිටේෂන් එකක් නෙමෙයි ඒක ඉබේම වෙන දේ මේ හැම දෙයක්ම 125ට අඩුවෙන් ආපිකෝ වලින් ගන්න පුළුවන්නේ වෙන කොහෙවත් යන්න ඕනේ නෑනේ ආපිකෝ සුපර් සෙන්ටර් අර මේ කතා කරන ඒ රිද්ම ඒවහෙම මතක් වෙනවා නිතරම දැන් ඔබේ මේ සිනමාවට පැමිණෙන්න කලින් ඔය මම අහලා තියෙනවා මේ ඔය කෑගල්ල පැත්තේ මීදෙනිය වලව්වේ එහෙම මේ මේ ලංකාවේ මුල්ම සිංහල රියදුරු බලපත්‍රය ගත්ත නෝනා හිටියේ ඒ ගෙදරනේ අම්මනේ එතකොට ඔබතුමියත් එහෙමයි අර කළු පාට ෆොක්ස්වැගන් කාර් එකේ ලෝගන යනවලු හරිම හරිම ආදරණීයලු කිසි කෙනෙකුට වරදක් නැතුව ඉතාම හොඳ මේ 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 ඩ්‍රයිවිං කරන හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හොඳ හොඳ රියදුරෙක් ඔබත් එහෙම පොඩ්ඩක් ඒක ගැන කියන්නකෝ අපි ආසයි ඔව් ඉතින් අම්මා නම් අම්මා ටිකක් අමුතුයි කියන්නේ ඒ කාලෙම හිටපු ස්ත්‍රියන් හැටියට නෙවෙයි අම්මත් ඉතින් ටිකක් චණ්ඩි වගේ තමයි චණ්ඩි පාට අම්මා වගේද දන්නේ නෑ දුව හිතේ මම ඒ වගේ තමයි අම්මා තමයි ලංකාවේ පළවෙනි මේ සිංහල කෙනෙක් මේ ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තේ මේ හැමෝම ඉස්සර කැමති නෑ මේ අම්මා ඩ්‍රයිව් කරගෙන යනකොට එහෙම කොච්චර මේ කරන්න සිංහල ගෑණියෙක් කරන දෙයක්ද මේ කරන්න කියලා හැම අමට වන්න පෙලක ඒ හින්දම දර වාර්තා වැඩසටහනක් පටිගත කිරීමක් තිබ්බේ මේ මේ ඉතාම ප්‍රවේශමෙන් හොඳින් එලවන්නේ කොහොමද කියනක ඔබ තමයි ඒක ප්‍රධාන චරිතය ඒක කොයි කාලෙද කරේ මතකද ඒක මම හිතේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කරපු ප්‍රධානම දේනේ ලංකාවට එංගලන්තේ ඉඳලා ලංකාවට ඇවිල්ලා මේ පාරේ වාහන එලවන්නේ එහෙම කොහොමද කියලා අන්නේ විදිහේ එකක් නේ කෙරුවේ දැන් ඒකෙන් පස්සේ තමයි රේඛාව එහෙම ඒකත් පස්සේ තමයි පටිගත කරන්නේ රේඛාවටත් වැඩි අමතක නොවන සිද්ධියක් තියෙන්නේ සංදේශයේ සංදේශයේ මොකක් හරි හේතුවකට අම්මයි ලොකු අම්මයි දෙන්නම එනවා අර ටිකක් සීතල දවසක පටිගත කරපු තැනට මොකද ඒකේ තියෙනවා වතුරට පනින්න දර්ශනයක් එතකොට කකුල් දෙක ගැට ගහලා ලණුවකින් මලී ටිකක් බුරුලට ගැට ගහන්න කියලා එහෙම කියනවා වැඩි හිතින් වතුරට ගියාම අර ලණු තව තද වෙනවනේ ගැට දැන් ඔය ටිකක් තදින් ගැට ගහන්න ඕන නම් පලංචි ගැටයක් එහෙම දාන්න ඕන වතුර පොඟවලනේ ගැට ගහන්නේ දැන් මේක අමතක වෙනවා හැබැයි කොහොම හරි යට ගිහිල්ලා අර ගුරුගොඩ ඔයට පෙන්සිද්ද වෙන්න පීනලා පුරුදු ඊට පස්සේ පූල් එකෙත් පීනනවා මෙහි කොළඹ ඉස්කෝලේ යන කාලේ මේ සියලු දේවල් එක්ක පීනන්න පුළුවන් ඉඳා ගොඩ ආවා හැබැයි ලෙස්ටර් මහත්තයා අහනවා බබල්ස් කෝ කියලා බබල්ස් නෙමෙයි තව පොඩ්ඩින් නේද ගොඩ එන්නේ ඒ වාත්ත දන්නේ නැහැ මට වෙච්ච දේ මොකද්ද උනේ කියලා යට මොකද්ද උනේ කියලා දැන් මේ බලන් ඉන්න ගොඩක් කට්ටිය දන්නේ නැහැ අපි පොඩ්ඩක් කියමු අර සීතලේ ඔව් ඉතින් අර මේ වදකයට කිව්වේ මගේ අත් දෙක මෙහෙම බඳින්න කියලා ඒකේ ගලකුත් එල්ලුවා කොහොලන් මෙන් බැඳලා අලත් එල්ලලා මම ඒ මහත්තයාට කිව්වා මේ මම තල්ලු කරනකොට මෙහෙම තල්ලු කරන්න එතකොට මං කකුල් දෙකෙන් පාත් වෙන්නේ මෙහෙම තල්ලු කරන්න එපා කියලා කිහිලා මෙතන වැදිලා එතකොට හුස්ම නැහැනේ හා 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 කියලා ඉතින් ඔන්න එයාට තල්ලු කරන්න තිබුණා. එයා මෙහෙම තල්ලු කෙරුවා. එයාට අරක මතක් වුණා. එයාට මතක් වුණේ. ඇක්ෂන් කිව්වහම සමහරුට අමතක වෙනවා. ඔව් අමතක වෙනවා.
ඉතින් මං ලෙස්ටර් මහත්තයා කිව්වා කෑ ගහගෙන ගිහිල්ලා වැටෙන්න කියලා. ඉතින් කෑ ගහගෙන ගිහිල්ලා වැටුනම ඒත් හුස්ම යනවනේ කෑ ගහගෙන යනකොට. එදා තිබුණ ටිකක් ගියා මෙතෙන්ට වැදුනහම. එතකොට හුස්ම කිසිම හුස්ම පොඩ්ඩක්වත් නැහැ. මෙතින් මං යට ගියා. යට ගිහිල්ලා ඉතින් මං කල්පනා කළා දැන් මේක ගලවල උඩට එන්න පුළුවන්නේ. ගලවනකොට ගලවන්න බෑ. අර කොහුලනුව තෙමිලා තෙමිලා තව ටිකක් තද වුණා. ඉතින් මේක ගලව ගන්න බැරි. මම මේ දඟලනවා මේක ගලවනවා. ඉතින් හුස්ම ගන්නත් බෑ. මං දන්නේ මම කොහොම කෙරුවද කියලා කොහොම කරලා ටිකක් උඩට ඉලිප්පිලා මම පීනගෙන එළියට ආවා. ආපුවම තමයි ලෙස්ටර් කිව්වනේ මට යට ගියම බුඩු 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 ගාලා බුබුලු බුබුලු අරින්න කියලා. එතකොට මට බැරි වුණානේ බූලු අරින්න හුස්ම තිබුණේ නෑ. වඩා එකක් ලොකුද යා. ඉතින් ලෙස්ටර් මට කියලා මොට්ටයි රංගනේ you didn't blow the bubbles ඒ ඔක්කොම අතරි දැන් ආපහු දැන් මේක පටිගත කරන්න වෙනවනේ එමුණු. ඔව්. දැන් ඊට පස්සේ දැන් අර සීතලේ තෙමිලා ආවහම අම්මයි ලොකු අම්මයි අවාසනාවක මහත කියන්නේ එදාමයි මේ ෂූටින් බලන්න ආවේ. තවසරයක් මේක කරන්න ඕනේ. නෑ 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 නෑ. ලෑස්ති වියන් ගෙදර. ඔව් අම්මගේ අම්මර පිස්සුද? නියුමෝනියා හැදලා මැරෙන්න හදනවා. යනවා යනවා ගිහිල්ලා ලෑස්ති වියන් ගෙදර යම්. ෂූටින් ඕනේ. මම ෂූටින් ඕනේ නැති මං කිව්වා අම්මා මට මේක ආයෙ කරන්න ඕනේ. උඹට පිස්සුද? මැරෙන්න හදනවද? අයියෝ. දැන් මේ 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 ආපු ජීවිතේ ප්‍රේක්ෂක සම්මානේ විතරක් නෙවෙයි ඔබට සරසවි සම්මාන ජනාධිපති සම්මාන මේ සියලු සම්මාන ලැබෙනවා. මේ 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 සම්මාන ලැබීම කෙනෙකුට ජීවිතේ තව ටිකක් ඉස්සරහට යන ශක්තියක් ලැබෙනවා ආශිර්වාදයක් ලැබෙනවා. ඒ සම්මාන ගැන කතා කරන්න ඕනේ. ඊට කලින් මං හිතනවා පුංචි විරාමයකට ගිහිල්ලා අපි මේ ආදරණීය මැතිනියත් එක්ක කතා කරමු කියලා. අහිංසකුලේ කමාරි දාන්න කියලා නේද? ඒක තමයි මම දවස් 33 කරලා තියෙන්නේ. වාසනාවට වගේ අද දරුවෝ ගෙදර හිටියේ නැහැ. මගේ මේ අත් දෙකේ පණ තියෙනකල් ඔයා අනුන්ගෙන් හොරකම් කරලා කියන දේවල් වලින් මගේ දරුවට කඩ දෙන්නේ නැහැ. අපෝයෝ උඹ හරීම උපාසකම්ම නෙදකින් අපි නයි ගැන කත්තේ දෙමව්පියන්ට කී කරු වෙන්නේ. ඒ ගැන තව කතා කරන්න දෙයක් නැහැ. එනේ මුනු මල් පවනට එළිලා හඳුනාගත්තු ඔබ මා මේ සම්මාන වගේම මේ සම්මාන සඳහා පාත්‍ර වෙන්නේ ජීවිතේ අපි ලබන අත්දැකීම. මේවා තමයි සම්මාන බවට පත් වෙන්නේ කවදා හරි. අර තාත්තගේ සහයුරියක් කසින් කෙනෙක් නැන්දා කෙනෙක් කියපු කතාවක්. අර ඒ දවස්වල එයා විහිළු කරනවා ඇවිල්ලා සාලේ කතා කරනකොට ඉස්සර පොඩි ළමයි කාමරවලට යන්න දැන් නිදාගන්න කියලා තාත්තා එලාම් එක දුන්නාට පස්සේ ඒත් ගිහිල්ලා දොරවල් අරගෙන හගෙන හිටපු ජීවිතයට වටිනාම දෙයක් එකතු කරගත දෙයක් තියෙනවා. ඔබතුමී මාත් එක්ක මේ පටිගත කිරීමට කලින් කිව්වා. අපි පොඩ්ඩක් ඒක කියමු අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. ඔව් ඒ විහිළු කතන්දර කියනවනේ. ඉතින් මම හිතේ වැඩි හිටියන්ට විහිළු වුණාට මම හිතේ අපිට අහගන්න හොඳ නැහැ කතා ඇතිනේ. ඉතින් අපි කාමරයට දාලා මේ දොර වහලා යනවා. ඒත් මං හෙමීට දොර ඇරලා කන් තියාගෙන ඉන්නවා මොනවද මේවා කියන්නේ කියලා අහන්න. එක දවසක් මට ඇහෙනවා ඉංග්‍රීසියෙන් එක කිව්වේ "We have changed the ordinances of nature upside down. We have changed night into day and day into night." ඒ කියන්නේ මේ ඉතින් මම දන්නේ මේ ordinances කියන්නේ මොකද මොකද මේ ordinances කියන්නේ. මං උදේ වෙනකම් මේ ordinances කියනවා තමයි නිඳ ගියේ. පාන්දර නැගිටලා ගියා ඩික්ෂනරි එක බලන්න. ඉක්මට බැලුවා මොකද මේකේ තේරුම කියලා. ඕඩිනන්සස් කියන්නේ මේ නීති නීති. මම මේ කල්පනා කරනවා මේ නීති අනිත් පැත්තට පෙරලලා නීති මේ ස්වභාවික නීති අනිත් පැත්තට පෙරලලා
උදේ රෑ කරලා රෑ උදේ කරලා මොකද්ද මේක තේරුම කියලා කප තේරුනේ නැහැ. හැබැයි මගේ ඔළුවට රැඳිලා තිබුද බලන්න මට තාම මතකයි වචන ටික. ඔව්. මේ ඒක ඉතින් මම හැමතිස්සෙම මගේ ඔළුවේ කැරකෙනවා මේක. ටික 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 මම ඉගෙන ගත්තා. මොකද්ද අපි මේ සබහා ධර්මයට කරලා තියෙන්නේ. ඉතින් අන්නේ එතනින් තමයි මම කල්පනා කරන්නේ මේ අපි තමයි මේක කරලා තියෙන්නේ. අපි තමයි මේක අන්තිමට විඳින්නේ මොකද පහරක් විඳින්නේ කියලා මම මේ දැනගත්තා. දැන් මේ දවස්වල මේ ඩෙන්ගු වදුර ගැන අපි මෙච්චර කෑ ගහනවා. අපිම තමයි කරේ නේද? අපිව තමයි. ඔබතුමිය කුරුළු සම්පත, වන සම්පත, සතාසි උපාව, ඒ වගේම මේ 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 මත්ස්‍යා, ඒ කියන්නේ ජල ජලයේ ඉන්න ජීවීන්, ඒ වගේම මේ පරිසරයේ ගහකොළ, මේ සියලු දේ රැකගැනීමේ ව්‍යාපාරවල ඉතා ඉදිරියෙන් ඉන්නවා. ඒ ගැන චුට්ටක් කියමු ඒ මෙහෙවර ගැන. ඔව් මම හිතන්නේ ඒ හුඟ දෙනෙක් දන්නේ නැහැ මේ දැන් අපි ජීවත් වෙන්නේ ස්වාභාවික දේවල් හින්දානේ. වායු ගෝලයක් තියෙනවා. ඒ වායු හින්දා වායුනේ අපි ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ. ප්‍රධානදී හුස්මනේ ඒක තියෙනවා. එතකොට හුඟ දෙනෙක් දන්නේ සූර්ය ශක්තිය තියෙනවා. සූර්ය ශක්තිය ගන්න අපිට මේ බෑ එළිය ගිහිල්ලා අවුවේ හිටගෙන හිටියත් අපිට සූර්ය ශක්තිය ලැබෙන්නේ නැහැ. සූර්ය ශක්තිය ලැබෙන්නේ කොළ ගසේ කොළ පළතුරු වල මේ මාර්ගයෙන් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඒව අතරෙත් සම්බන්ධතාව තියෙනවා. අන්තිමට අපිත් ඒවට සම්බන්ධ වෙනවා. ඒව නැති වුණොත් අපිත් නැහැ. ඊටවත් එකක් නැති කෙරුවොත් විගටෝම අනික් ඒවත් නැති වෙගෙන නැති වෙගෙන යනවා. ධම්මලේ පුරුකක් ගැලවෙනවා. ඔව්. දැන් ඒක තමයි වේගන යන්නේ. අපි අපේ මේ කෑදරකම නිසා එක එක දේවල් වලට අපිට මේ තණ්හාව නිසා අපි ඇති කියන වචනයක් අපිට නැහැනේ. අපි කවදාවත් මිනිස්සු කියන්නේ අපට සල්ලි ඇති ඕන තරම් ඇති. තව ටිකක් හම්බ කරන්න තව ටිකක් හම්බ කරන්න ඕනනේ. ගෙයක් තිබුණත් ඒකත් අපි පොඩි ගෙයක් තියෙනකොට අපි ලොකු ගෙයක් හදන්න ඕනේ. ඒ ලොකු ගෙය හදපුවම තව ටික ලොකු කරන්න ඕනේ. බඩුත් ඒ වාගේ ඇති කියන වචනයක් නැහැ. ඉතින් ඔන්න ඒවින්ද මේ අපි තමයි අපේ ලෝකේ මේ විනාශ කරන්නේ. ලෝකේ දරස් නෙවෙයි අපිම විනාශ වෙන්නේ. අපි දිවි නසා ගන්නවා. ඉතින් කොහොදනේ දැන් පිටරට මේ ලොක්කෝ හැමදාම ටිකක් දන්නවා මේ පරිසරය ගැන. ඉතින් ඒගොල්ලෝ එකතු වෙනවනේ මේක ගැන මොකක් හරි කරන්න ඕනේ කියලා. කරන්න ඕනේ කියලා එකතු වෙනවා. තව ටිකක් මේ සල්ලිම වියදම් කරගෙන එකතු වෙන්නේ. එකතු වෙනවා කතා කරනවා කතා කරනවා දවස්වලට කතා කරලා තීරණ ගන්නවා. එක්කෙනෙක්වත් ඒවත් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට මොකක් හරි පාඩුවක් ලැබෙන නිසා. එක්කෝ දැන් කියමු අපි මේ පෙට්‍රල් පාවිච්චි කිරීමෙන් ගොඩාක් මේ පරිසරයට හානියක් වෙනවානේ. ඉතින් හැබැයි කොහොමද පෙට්‍රල් පාවිච්චි කිරීම නැති කරන්නේ? ඒක නැති කෙරුවොත් දැන් ඔය දැන් අපි ප්ලාස්ටික් එහෙමත් නැති කරන්නේ හදන්නේ. ඒකටත් මිනිස්සු හූ කියයි. මොකද ලොකු අපි පුරුදු වෙලා මේවට. අපේ ජීවිතේ මුළු ජීවිතේ. එතකොට ඒගොල්ලන්ට ආපහු ඒ පාර්ලිමේන්තුවට එන්න බෑ. මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ. ඇයි මේ පිස්සු ඊළ මේ ඉලෙක්ට්‍රික් නැති කරන්න හදනවා, මේ පෙට්‍රල් නැති කරන්න හදනවා. ඒ මිනිස්සු බනින ඒගොල්ලන්ට. දැන් ලෝකෙ මෙහෙම ගිහිල්ලා ඔන්න ලෝකෙ ඉන්ධන සම්පත් අවසන් කියනකොට තමයි අවුරුද්දක් ඉදිරිය තියෙද්දි අපි හොයන්න පටන් ගන්නෙ දැන් මොකද කරන්න කියලා. ඔබ කියන්නේ වගේ දැනග අපි ඉන්නේ කියලා. දැන් කෙනෙකුට මාත් එක්ක තරහ යන්න පුළුවන්. මොකද මම සම්මාන ගැන කතා කරා මේ විරාමයේදී සම්මාන ගැන කතා නොකරොත් ලොකු අඩුවක්. ඒ වුණාට ඉතින් ඔබතුමියට නම් ඒ සම්මාන වලට වැඩිය ඔබතුමිය හරි ආදරේ කරන්නේ මේ මිනිස්සුන්ගේ සම්මානේ. ඒ වුණාට අපිට වටිනා එක ගැන කියන්න යුතු ගමක් තියෙනවා. දැන් පවන රළුවිය වගේ ඒවයේ ලැබපු හොඳම රංගන ශිල්පිනිය වෙනුවෙන් ලද සම්මාන ගණනාවක්. මේ සම්මාන ගැන චූටි මතක් කිරීමක් කරන්න ඔබ ලබා ගත්ත. ඔව් ඊට පස්සේ මට හිතෙනවා දැන් ඔබතුමා කිව්වනේ හුඟ දෙනෙක් මට ආදරේ අරකද මේක කියලා. ඉතින් මම කල්පනා කරන්නේ මේ ආදරේ මට නෙමෙයි යර් කරන චරිතවලට කියලා. ඉතින් මේ ඒ වගේ තමයි සම්මානත්
බලන්න ගියාම මේ සම්මාන අපි තමයි හොඳටම රඟපෑව මම තමයි හොඳටම රඟපෑව කියලා කියන්නේ හය දෙනෙක් විතර එකතු වෙලා නේද ඒක තෝරගන්නේ ඉතින් මේ ඒ හය දෙනාගේ අදහස්නේ ඉතින් මං එච්චර ආඩම්බර වෙන්නේ මොකටද මම මම දන්නේ මහජනය හිතුවද කියලා මම මම තමයි හොඳම නෙවිය කියලා මේ හය දෙනා තමයි මට මේ ටැග් දීලා තියෙන්නේ එකක් මේ මට මේ දුකයි දැන් හුඟ දෙනෙක් කැමති ඒ සම්මානය ලබා ගන්න. ඉතින් බලාගෙන ඉන්නවා ඒ සම්මානය මට හම්බුද මට හම්බුද කියලා. අනේ නෑ වෙන කෙනෙකුට යනවා. ඉතින් කොච්චර මේ දුකක් හිතෙනවද දුකක් හිතෙනවා මම දන්නවා මේ පෙලක් ඇත්තෝ මොහොම හයියෙන් දරුණු විදියටත් කතා කරලා තියෙනවා ඒව ගැන. තරහක් යනවා ඒගොල්ලන්ට. මේ ඉතින් මං කල්පනා කරා අනේ ඉතින් මොනවටද ඉතින් එක්කෙනෙක් සන්තෝෂ වෙනවා කී දෙනෙක් දුක් වෙනවද? ඒකටත් මං කැමති නැහැ. මොකද මම දැන් සන්තෝෂෙන් ඉන්නේ කොහොමද? මම දන්නවනේ මං රඟපාපු ඉක්මනට එක්ක මගේ යාළුවනේ එක්කෙනෙක්වත් මේ බොහොම කනගාටුවෙන් ඉන්නවා කියලා දැනගන්න ඕනේ මං මට හිතෙනවා මොකද මට මේක හම්බ වෙලා මට මේක ලොකු දෙයක් ඇයි කියලා මං කියන්නේ මට මේක නැතුව ඉඳ බැරුව. ඉතින් මේ සමහර ලාවට නැති දෙයක් හිත නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇති වෙනවා ඇති වෙනවා ඒක තමයි. දැන් ඔබතුමියගේ ජීවිත කතාව ලියන්න කෙනෙක් ඇවිල්ලා හද්දි කියනවා මගේ ජීවිතේ මොනවද නෙල්සන් මැන්ඩෙලා ගැන මහත්මා ගාන්ධිතුමා ගැන. ඒගොල්ලෝ ගැන ලියන්න ඕනේ මොනවද ලියන්න? හැබැයි කූඩෙල්ෙක් වගේ ඔහුගේ වචනින් කූඩෙල්ෙක් වගේ එල්ලිලා ඔබේ පස්සෙන් එනවා මේ තරුණයා කුමාරසිල්වා අයියෝ මට කරදර කෙරුවා එක ලියන්න. පස්සේ කිව්වා නෑ මාත් එක නිකන් කතා කරන්න එක කතා කරන්න කියලා මොකද වන්දර ගෙහෙලා මේ මෙතෙන්ට දැම්මා ඒකේ රෙකෝඩ් පටිගත කරනවා පටිගත කරනවා. ඉතින් ඔය ඉතින් මං කල්පනා කරා මොකද්ද ඉතින් මම මේ ලෝකෙට කරලා තියෙනවා මේ මගේ ජීවිත කතාව ලියන්න. හැබැයි මේ පොත කියවුවොත් නම් තේරෙයි කොච්චර දේවල් කරලා තියෙනවද කියලා. දැන් දැනටමත් මේ නරඹපු අය දන්න කොච්චර දේවල් කරාද කියලා. ඔබ උඩඟු වෙන්නේ නැහැ ඒක. ඔබේ අර පින් මහිම වෙන්න ඇති එහෙම නොවේ නේද? අයිරාංගණි පොත ගැන මොන හරි කියමු නේද? ඒ පොතේ නම අයිරාංගණි. ඔව් අයිරාංගණි කියලා එයා තමයි නම දාගත්තේ. අයියෝ වන්දනා. ඒ මොන අවුරුද්දේ කටයුතු සිද්ධ වුණේ? පෙරේද ගිය අවුරුද්දේ? ගිය අවුරුද්දේ. ගිය අවුරුද්ද. ඒකේ තියනවාද ඔක්කොම විස්තර? ජීවිතේ අමතක නොවෙන්න මේ අපි කතා කරපු ඔක්කොම හඳුනා ගැනීමේ සිද්ධි ඔක්කොම තියෙනවා තියෙනවා ඒක. හැදලිවම තියෙනවා. හැදලිවම තියෙනවා. එක තැනක දැන් ලෝකේ ඉත අග්‍රගන්‍ය අධ්‍යක්ෂකවරු විදිහට කටයුතු කරන අය ඒකත් ඒක සම්මානයකට වඩා වටිනවා. I believe you කියලා ස්පිල්බර්ග් මහත්මයා කියනවා. එක තැනකදී මං ඔබ විශ්වාස කරනවා ඔබ මේ තරම් කෙනෙක් කියලා මං අගය කරනවා වගේ එකක් නේ. ඒ අකුරු කීපය ඇතුලේ තියෙන්නේ. ඒ අත්දැකීම කියන්නකෝ. ඔව් මේ ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටය කරනකොටනේ ඉතින් මට තිබුණා මේ එගේ ඉන්දියානා ජෝන්ස් මගේ ළමයි මේ මිනිස් ඇවිල් ළමයිට උස්තගන යනවානේ. ඉතින් ඉන්දියානා ජෝන්ස් ළමයිට ගෙනත් දෙනවනේ අපව. ඉතින් මගේ පුතත් ගෙනත් දෙවුනා මං ඒගොල්ලන්ට අඬනවා සතුටට නේද? ඔව්. ඒ දර්ශනය උපගත ඒ දර්ශනය දැකලා තමයි මේ මේ එතුමා ස්පිල්බර්ග් තුමා මට කිව්වේ I believe you කියලා. තව කට්ටිය රකපෑවද අපේ අය? ඔව් රූබිදමන් රූබිදමන් හිටියා එකේ. වැඩි මම හිතේට කරන්න තිබුණ ගොඩක් නෙවෙයි. මේ වගේ ජීවිතයට බොහෝ සමීප සම්බන්ධ දේවල් එක්ක මේ කතාව ගෙවිලා යද්දී මට හිතෙනවා ප්‍රශ්නයක් අහන්න. ජීවිතයයි රංගනයයි කියන එක කොතනින්ද වෙනස් වෙන්නේ?
ඇත්තම වෙනස් වෙන්නේ. සමහරු මේ දෙක පටලව ගන්නව නේද? ඔබ ජීවිතේ අද මෙතන මෙහෙම හිස කඳ කැලින් තියාන කතා කරන්නේ මේක තේරුම් ගත්ත හින්දා. මේක තේරුම් ගන්න ඕනේ දෙයක් නේ. මේ වර්තමාන પરම්පරාවේ ඉන්න අයත් හෙට මේ කලා ලෝකෙට එන්න ඉන්න දරුවනුත් මේක තේරුම් ගන්න ඕනේ. ඔය ඉතින් අපි මේ රංගපානවා කියන්නේ අපි මොකද ඉස්සර හිටා මිනිස්සු කරපු දෙයක් නේ. කියන්නේ ඒගොල්ලෝ අවිලා කතන්දරයක් කිව්වා. මහිත වාක් ඉස්සර මිනිස්සු අවිලා කියන්න ඇති දඩේම ගිය ඇති. පිරිමි ඇවිල්ලා ගෑනුන්ට කියන්න ඇති මේක මරාගෙන මේ ගෝන හරි මොකක් හරි මරාගෙන ආපු හැටි මේ අලියෙක් ඒගොල්ලෝ පැන්නුව හැටි අරකද මේකද කියලා ඒක නැටුමක් වගේ වෙන්න ඇතිනේ. රංගපෑමක් වෙන්න ඇතිනේ. ඔබ කියන්නේ මේ දඩයම් යුගයේ ගල් යුගයේ ඉඳලාම මේක ප්‍රදර්ශනය කරන්න ඇති. මේ අත්දැකීම කියනවා තව කෙනෙක්ට බෙදා හදා ගන්න. අපි කියන්නේ මේ ෂෙයා කරනවා කියලා. මේක ෂෙයා කරන්න පටන් ගත්ත තැන තමයි මේක ආරම්භ. ඔව්. පුළුවන් තරම් රසවත් කරලා කියන්න ඕනේ. මොකද නැත්තම් ඒගොල්ලෝ අහගෙන ඉන්නේ නැහනේ. දැන් ඒක තමයි අපි අදත් කරන්නේ. ඊට පස්සේ ටීටර් වලින් මේක එළි දැක්ක. කොස්ටුම් දාලා මේ මූණේ අර මේව ගාලා මේකට පොඩි පොඩි කොටස් එකතු කරා. එකතු කරා. දැන් මෙහෙම මේ සියලු කොටස් එකතු කරගෙන ජීවිතේ අපේට ගොඩාක් සමීප වුණු අපි මගදී දැක්කොත්, පාරේ දැක්කොත් ඇත්තටම කතා නොකර යන්නේ නැහැ. අපිට බොහොම හිතවත් කෙනෙක් නේ ඔබ. ඔබ කැමැතිම දේවල් ගැන අපි මේ විරාමයෙන් පස්සේ කතා කරමු. හඳුනාගත්තොත් ඔබ මා සංග්‍රහ කරන්න දින පුලි මහත්තයා එක්කගෙන යන්නේ. එන මොකද මේ මොනවද රින්ගන්නේ? මම නොදන්නවා කියලා හිතුවා නේද? බුදු වගේ රින්ගරින්ග අදි අපර මොකුත් අදා ගන්න බෑ. මල්ලි කියනවා ග්‍රේෂන් මැරිලා කියලා. මේ වෙලාවට ග්‍රේෂන් කොහෙද හිටියේ? දෙයනේ කවුරුත් නැත මට උදව්වට. බල එකේ පොත්ලට තාත්තා උස්සන්න. සූරිමා එකා ඉන්න බව අපිත් දන්නවා. ඒක හරියට හදාගත්තේ නැති එකනේ අපි කියන්නේ. මේක උනේ උඹේ අතේ නෙවෙයි නං. සිද්ධ වුණ හැටි උඹට ප්‍රශ්නයක් නෙවෙයි. කරුවල මමාරේ කිලිසද හිමියනි මල්වල හැඩරු හඳුනාගන්නේ හඳුනාගත්තොත් ඔබ මා. දැන් කැමැතිම දේවල්. දැන් මගෙන් කවුරු රැහුවොත් එහෙම කැමැතිම නිලිය අපි හැමෝටම තියෙනවනේ මේ ආසාවක්. අපි හැමෝම කැමති කෙනෙක් ඉන්නවා. ඒ චරිතය වගේ වෙන්න උත්සාහ කරනවා. එහෙම එහෙම තීන තියෙනවා. එහෙම ආසාවල් තියෙනවා. ඔබේ කැමැතිම නළුවෙක් නිලියෙක් එහෙම හිටියද ඒ කාලේ? ඒ කාලේ ඉතින් බලන්න දේවලුත් තිබ්බා. ඔව් බලන්න වැඩි තිබුණේ නැහැ. අබැයි අපිට ඉන්නවා එහෙම. අපි ගොඩක් ආදරය කරන ඔබ වගේ අය. දැන් ඔබ වැඩිපුරම සංචාරය කරනවා යන්න කැමති රට මොකක්ද? ඇත්ත වශයෙන්ම මම යන්න කැමති මගේ රටට. ඔව් අපේ රට නැතුව අපි වෙන රටක් ගන්න. වෙන රටක් ගත්තාම අයිතේ මම යන්න කැමති දකුණු ඇමරිකාවට. විශේෂ හේතුවක් තියෙනවද? අපේ ආසයි ඒ හේතුවක් දැනගන්න. ඒකේ මේ ලොකු මේ කැලාවක් තියෙනවානේ ඇමසන්. ඇමසන් කැලාව. ඒක බලන්නයි ඒකේ වෙන මිනිස්සු එතන ඉන්න මේ ඒ රටේම මිනිස්සු. මං කියන්නේ දැන් ඉන්න කැලෑවේ ඉන්න මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? කොහොමද ගිහින් තියනවද? ගිහිල්ලා තියෙනවා මම. ඇමසන් බලන්න ගියානේ. ඇමසන් බලන්න ගියේනවා. ඇමසන් බලන්න යන්න ඕනේ කියනකොට ඒගොල්ලෝ කියන ඇමසෝනියා ඇමසෝනියා ආ එතකොට hina වෙනවා. මෙයා යා බලන්න ඇමසෝනියා බලන්න කැමතියි කියලා hina වෙනවා. ඒගොල්ලන්ට දෙක විහිළුවා. මට ඉතින් හරි පුදුම හිතෙනවා මොකද මේක විහිළුවක් වෙන්නේ කියලා. ඉතින් මම ඒක කරන්නේ ගියේ නැහැ. මම ටිකක් දැක්කා ඉතින් අපි ගමන් කරනකොට නම් වටෙන් 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 ඊටවත් මේ ආසෙන් යනකොට නම් ප්ලේන් එකෙන් යනකොට නම් දැක්කම ඒකෙන්
බලනකොට තමයි අපිට හිතෙන්නේ මන්නේ අම්මේ මොන විශාල සාල කැලෑවද මේක කියලා. ඔතමේ හරි ආසයි අර ගස් කොළන් වල තියෙන කොළපාට ගතියට කියන්නේ සමහර විදේශිකයෝ එහෙම ආවහම ලංකාව ගැන කියද්දි ලංකාවේ තියෙන නිල් මේ කොළපාට ගතිය කොළපාට. එතකොට දැන් ලංකාවේ යන්න කැමති පළාතක් එහෙම තියෙනවද විශේෂයෙන් ආස ගත කරන්න කැමති ගිහිල්ලා නිවාඩුවට? ඔව් මං කැමති ලංකාවේ මේ වියලි පළාත්වල කැලෑවක ඉන්න යන්න. මම ඒවට හරිම කැමති. වැඩිපුරම ගිහිල්ලා තියෙන්නේ වියලි කැලෑව කොහෙද? වියලි කැලෑව දකුණු පැත්තේ මේ කියන්නේ යාල විල්පත්තු. එතකොට මේ එක එක පළාත්වලට ගිහිල්ලා බලවත් කිසියම් කොටසක් වියලි කිසියම් කොටසක් කලාවට අයිති වගේ ප්‍රදේශයක්. මං නිදාගෙනත් තියෙනවා ගඟක් මැද මේ කොහෙද මේ මට නම් මුත් මතක නැහැ. කැලේ ගඟක මේ වැල්ලේ නිදාගෙන තියෙනවා රෑ තිස්සේ අපි කට්ටියක් මං කියන්නේ මේ තන්ත්‍රී මලේ ගලක් උඩ නිදාගෙන තියෙනවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මං ගිහිල්ලා කැලේ ඉඳලා තියෙනවා. මේ ගහට කොළට පුදුම ආදරයක් තියෙනවා. ඔව් මං කැමති ගහට කොළට. එතකොට කැලෑවේ සුවඳ, කැලෑවේ සද්ද, නිශ්ශබ්දතාවයේ සද්දද, කැලෑවේ තියෙන අර බය නැතුව හුස්ම ගන්න පුළුවන් පිරිසිදු හුස්මනේ. ඔව් ඊටමත් එක එක සුවඳවල් එනවනේ. සත්තුන්ගේද, මල්ද, කොළද. හරිම ඊටමත් කැලෑවට හඳ පායනකොට හරිම වෙනස්. දැන් මෙහෙම ඔබේ කැමති දේවල් දැනගන්නකොට මම කැමති වැඩිපුරම විවේකයෙන් ඉන්න වෙලාවට මොනවා කරන්නද කැමති? දැන් නම් මට වැඩි දේවල් කරන්න බෑ මගේ ශරීරයෙන්. නැත්තම් මං ඉස්සර හුඟක් මේ අවරමව පැල කරනවායි අත්තේ වැඩ කරනවායි ඒ වගේ දේවල් කරනවා. දැන් ඒවා කරන්නත් බැහැ. මේ ගිහිලා ගඟවල් දොළවල් නාන්නත් අමාරුයි දැන්. ඉතින් දැන් නම් ඉතින් මං ඇඳටම වෙලා ඉන්නේ. විවේකයෙන් ඉන්න වෙලාවට කරන්න කැමති පොඩ්ඩක් තවත් විවේකයෙන් ඉන්න. ඔබ ඒ කාලේ ඉඳලා සමහර දේවල් අපි වෙනස් කරන්න ඇති දේවල් තියෙනවා හොඳ දේවල්. වැඩියෙන්ම කැමැතිම ආසම ආහාර වර්ගයේ මොකක්ද ගන්න කැමතිව කෑම කියලා කිව්වොත් හරි. දැන් කාලේද? ඔව්. ඇත්තට ආහාර ගැන මම වැඩි කල්පනා කරන්නේ නැති නිසා මට කියන්න අමාරුයි. මස් මාළු කොහොමද ඔබ? මස් මාළු කන්නේ නැහැ. මම මස් මාළු කන්නේ නැහැ. පළතුරු කන්න කැමති. බත් කන්න කැමති. කොස් කොස් නම් මම හරි කැමති. කොස් කන්ද මත්තුයි සුදු හාල්ද? නෑ රතු කැකුළු. රතු කැකුළුයි කොසුයි කිරි හොද්දයි. තවත් තියෙනවද මොනවා ඒකට එකතු කරන්න? ඒකට ඉතින් ඕන හැකාවට කමක් නෑ. මැල්ලුනුත් මං කනවා. එක එක අලුත් මැල්ලුම් කන්න කැමති. අහපු නැති දේවල් අහපු නැති පොළ ජාති එහෙම තියෙනවානේ. ඒ මත් ඉස්සර කා පොළ ජාති දැන් ඉතින් නැහැ. ඔව් අඟුණ කොළ වගේ දේවල් දැන් හරියට. ඔව්. එතකොට මේ ඔබතුමේ වැඩිපුර අඳින්න කැමති ඇඳුමක් තියෙනවා? රෙඩ් මං ඇඳුම් වලට නම් කැමති නැහැ අපි. මේ පවුඩර්වත් දාන්නේ නැහැ නේද? ඔව් පවුඩර් දාන්නේ නැහැ. මේ මං ඉතින් ගෙදර ගියාම සාය තමයි ඇඳගන්නේ. සාරේ බ්ලවුස් එකයි ඒක තමයි සැහැල්ලුම දෙයක් එපා. නැත්තම් ඉතින් රෙදිම පටලවා ගන්න ගියාම පැටලිලානේ ඉන්නේ. කොහොමද මේ මොනුපුරාලා එක්ක ගත කරන ජීවිතේ? ඔව් ඉතින් මොනුපුරා දැන් මට තේරෙනවා ඒගොල්ලෝ කොච්චර මට වැඩිය හුඟක් දන්න. ටෙලිවිෂන් එකේ මේ වගේ මොකක් හරි වුණොත් ළමයි තමයි ඇවිල්ලා ඒක
මේ හරි අසලා දෙන්නේ. ඒ ගැන කතා කරන්නේ ඒගොල්ලෝ දන්නවා අපි දන්නේ නැති මම හිතේ ඒගොල්ලෝ මම මෝඩේ කියලා හිතනවා වෙන දෙදී. හැබැයි එක සාකච්ඡාවක කියන ඔබ මේ දැන් ඉන්න પરම්පරාව විතරක් නෙමෙයි අපිත් එහෙමයි තරුණ කාලේ. වැඩි හිටියෝ මොන හරි කියද්දි ඔව් මේ නාකිච්චි මොනවද දන්නවද මේ නාකි හිතනවා. හැබැයි අපිත් වයසට ගියාම තමයි තේරෙන්නේ කියලා. ඒ ඔබේ ජීවන අත්දැකීම් අපිට හරි යනවා සමහර දේවල් වරදිනවා. හැබැයි අපි තරුණ කාලේ දෙපාරක් හිතන්නේ නැහැ. දැන් දෙයක් කරන්න යනකොට දෙපාරක් හිතනවා. මොකද මමත් තරුණ කාලේ කියන එක දැන් පහු කරලා ඉවර හින්ද මට ඒක දැනෙන්නේ තේරෙන්නේ. මේ ප්‍රශ්නේ වුණත් අහන්නේ ඉඳා. ඒක 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 මේ પરම්පරාවට අපි අතින් කියවුන නැත්තම් මෙච්චර වෙලා කතා කරලා හිතනවා අඩුවක් කියලා. පොඩ්ඩක් කියමු මේ තරුණ වියේදීම ටිකක් දුර බලන්න පුරුදු වුණොත් කෙනෙක්. එහෙමයි ඉන්නවනේ සමහර කලාතුරකින්. ඔව් ඉතින් මම මේකයි කියන්නේ මේ අපි වයසට ගියාම ඉතින් අපි දන්නේ නැහැ මේ අලුත් තාක්ෂණ අරම ඒවා ගැන දන්නේ නැහැ. මම නම් දන්නේ වෙන කවුරුත් දැනගත්තත් මම නම් දන්නේ අලුත් තාක්ෂණ අරම ඒවා ගැන. හැබැයි අපි මනුස්සයෙක් එක්ක ජීවත් වෙලා තියෙනවානේ එක එක වයවරම් මනුස්සයෙක් එක්ක ජීවත් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ මනුස්සයෝ ගැන ජීවිතය ගැන. ඉතින් අන්න ඒක තමයි තරුණ කට්ටිය දන්නේ නැත්තේ. මොකද ඒගොල්ලන්ට වෙලා නැහැනේ එක එක්කෙනත් එක මේ ජීවත් වෙලා දැනගන්න. ඉතින් ඒක තමයි මම කියන්නේ ළමයින්ට මේ ටිකක් අපි කියන දේට ඇහුම්කන් දීලා ඒක ගැන කල්පනා කරන්න කියලා. අඩු ගානේ නිකමට වගේවත් හිතන්නේ කියලා තමයි අපි කියන්නේ. දැන් හඳුනාගත්තොත් ඔබම මේ වැඩසටහන් මාලාවේ බොහෝ විවිධ චරිත අපිට හමු වෙනවා. ඒ අතර ඔබ සුවිශේෂයි. ඔබ අපූර්වයි. අපූර්වයි කියන්නේ පූර්වයේ හමු නොවු නිසා වගේම මට සහ මේ ප්‍රේක්ෂකයන්ට මේ අපි ජීවිතේ එක එක කොටසින් කොටස අපි ලෙහලා අපි පැහැදිලි කරගත්තා. හරියට මේක මේ පාසල් යන කාලේ කොටසින් කොටස ඉවර කරපු පරිච්ඡේද වගේ අපි ඔබේ ජීවිත පොත කියෙව්වා. ඔබට එදා වගේම අදත් අර ඇන්ටිගනි එක නරඹනකොට වගේම පාසලෙන් මුලින්ම එළියට ඇවිල්ලා මහනුවර තිබිච්ච එකේදී ඔබේ ආදරණීය සැමියා සේරසිංහ මහත්මයා ඔබට රඟපාන්න පුළුවන් කියපු ප්‍රේක්ෂකයාගේ ඉඳලා අද වෙනතුරු මේ ඉන්න සුවහසක් ප්‍රේක්ෂකයන්ට සියත ටීවී නරඹන අයට ඔබට මොනවද කියන්න තියෙන්නේ? මට ඇත්තටම මේ මං ගොඩාක් මිනිස්සුත් එක්ක කතා කරනවා. ඉතින් මට දැනලා තියෙන්නේ හැමෝටම එක එක ප්‍රශ්න තියෙනවානේ. ප්‍රශ්නයක් නැති කෙනෙක් නැහැනේ මේ ලෝකේ. දුකක් නැති මිනිස්සෙකුත් නැහැනේ මේ ලෝකේ. මං ඉතින් කල්පනා කරුවා සේරම බලනකොට අපිට වැදගත්ම දේ කරුණාව. කරුණාව, අනුකම්පාව සියලුම ජීවිත තියෙන සත්වෙකුටද මිනිසෙකුටද කරුණාවයි අනුකම්පාවයි තියෙන්න ඕනේ. අන්න ඒක තමයි ලොකුම පින කියලා මම නම් කියන්නේ. ඒක කරනවා නම් එන ආත්මෙදිවත් අපිට හොඳට ඉඳ හම්බ වෙන්නේ. ඒත් අන්න ඒකත් මට කියන්න කැමතියි. අපි කරුණාව මේ කරුණාවන්ත දෙයක් කරනකොට අපි හිතන්න හොඳ නැහැ මං අර බල්ලට කන්න දුන්නොත් මං මේ නිවන් සප ලැබේවා කියලා. මට එහෙම කරලා නෙවෙයි අර ඇත්ත වශයෙන් මට අරුට දුක හිතෙන්න ඕනේ. අනේ මේ කර කන්න නැහැනේ බඩගින්න ඉන්නවනේ කියලා ගිහිල්ලා දෙන්න ඕනේ. අපිට ලැබෙන ප්‍රතිලාභයේ දිහා බලන්න උදව් කරන්න එපා. අනේ මේ පව කරනකොට කමක් නැහැ. පවක් කරන්න කලින් ප්‍රතිලාභය ගැන හිතන්න. හරි. ඔව්. ඔව්. මුදෙනේ කර සත පහක්වත් දෙන්නේ හංගන්නේකොට මටත් මොකක්වත් ලැබෙයි මේකෙන් කියලා. ඒක හොඳ නෑ. මං හිතන්නේ අපේ සියලු ටීවී නාලිකාවේ කාර්ය මණ්ඩලය සියලුම දෙනා නිෂ්පාදක මණ්ඩලයේ කළමනාකාරීත්වය මේ හැමෝම එකතු වෙලා මහා පින්කමක් කරගත්තා කියලා හිතෙනවා. මොකද ඔබ වැනි කෙනෙක්ව මැදිරියට ගෙනල්ලා මේ ඔබේ ජීවිතය මේක හරියට අර ඒ කාලේ රජුරෝ එන්න කියලා මිනිස්සුන්ට කහවණු දෙනවා.
ඒ වගේ මේ ඔබේ ජීවිතේ වටිනාම සම්පත ඔබ ප්‍රේක්ෂකයන්ට දෙනවා, බෙදලා දෙනවා. ඔබේ ආදරණීය කරුණාවන්ත අත්තම්මා කෙනෙක්ගේ දෑත දිගු කරලා ඔබ දරුවන්ගේ හිස පිරිමැදලා කියනවා පුතේ මෙන්න පාර යන්න කියලා. එවැනි පොරවක්ට වැඩි කාලයක් අපි ගත කළේ. ජීවිතයේ මිනිස්සුෙකුට එක්වරක් ලැබෙන සම්මාන ඔබට ලැබෙලා තියෙනවා. මේක මං හිතන්නේ පෞද්ගලිකව මට වගේම මේ අපේ කර්මණ්ඩලයෙන් ලැබිච්ච සුවිශේෂ සම්මානයක්. මුදලින් මිනිය මැනිය නොහැකි. ඔබට බොහොම පින්. ඔබේ ජීවිතයේ සියලු කටයුතු සාර්ථක වෙන වගේම මේ කරුණාවට මහා නිරෝගී සම්පත එකතු වෙලා තවත් චිරාත් කාලයක් අපිට මේ වාසනාවන්ත පින්බර කතා අහන්න ශක්තිය ධෛර්ය දෙන්න කියලා ඔබට ආවඩා ආයුබෝව වේවා, ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සුවබර රාත්‍රියක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා.